ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් අපේ මේ සතියන්ත සෙනසුරාදා දිනේ සුපුරුදු ලෙස සූදානම් වෙන්නේ සෙනසුරාදා සිඩ්නී දසපුව වැඩසටහන ආරම්භ කරන්නට අදත් සුපුරුදු පරිදිම මේ මොහොතේ සිට රාත්‍රී 9 දක්වා ඔබට ඒ දහන් මිහිරියාව ශ්‍රවණය කිරීමේ වාග්ය උදා වෙනවා ඔබ ඊට ඕනෑ කමින් මේ සඳහා යොමු වී සිටින මොහොතක සෙනසුරාදා සිඩ්නී දසපුව වෙනුවෙන් අදත් ගෞරව නමස්කාර පූර්වක වැරියුම් කළේ උඩුගම්පල හෙන්දි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේට පූජනීය වල්පොල ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේ පිළිගනු ලබනවා අද දවසේ නෙත් සිටිනේ දසපුව වැඩසටහනට අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු විශේෂයෙන්ම ඔබට මේ සෙනසුරාදා සිටිනේ දසපුවේ ධර්මානුශාසනාව සමවිතම ධර්මයට ඇත්තටම ඕනෑකමක් ඇති කරන එවගේම ධර්මයේ නියලින්නන්ත තවත් ඒ දැනුම් සම්භාරය වැඩි කරගෙන එය තමන් තුලින් දකින්නට සහ ධර්මයේ ප්‍රායෝගිකව නියැලෙන්නට අවස්ථාවක් බවට පත් වෙනවා. එවන් දේශනාව තමයි බොහොම ගෞරවණීය ආකාරයෙන් අපේ ගරු දේශකයන්න් වහන්සේ බලපොල ගෞතම ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. අදත් ඒ උතුම් වාග්ය හිමි කර දෙමින් ධර්මානුශාසනාව පැවැත්වීමට අපේ හැමදෙරණ වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙනවා දෙහිවල වනාත පාරේ සහ ගල්කිස්ස ද සේරම් පාරේ පදිංචි කුසුම්ද සිල්වා ඒ වගේම ලිලින්දි ෆොන්සේකා කියන පින්වත්තුන් විසින් එයත්තන් හැමදෙනාගේම සත් ප්‍රාර්ථනා සපල වෙන්නට කියලා අපි මෙත්සිතින් ආශිර්වාද කරමින් සෙනෙහසින් පින්වත්නි ඔබට ආරාධනා කරනවා අදත් සතර සතිපට්ඨාණයට ඔබේ සිත යොමු කරවන සුවිශේෂ අනුශාසනයක් සඳහා සවන් දෙන්නට නිවන අරමුණු කරගෙන ධර්මය අහන්න උවමනාව තියෙන ඒ සඳහා අවබෝධය සරලව ඔබේ සිතට එකතු කරගන්නට බලාපොරොත්තු වෙන පින් කැමැති කුසල් කැමැති මේ ලැබිච්ච දුර්ලභ මනුෂ ජීවිතෙන් ඵල ලබන්නට කැමැති පින්වත් ඔබ වෙනුවෙන් පින්වත්නි අද අපි සතිපට්ඨාන සූත්‍රය තුළ වේදනානුපස්සනාවේ කියවෙන විශේෂ කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න කල්පනා කළා අත්ති වේදනාතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති මෙන්න මේ වාක්‍ය මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ ඊටාම ගෞරවයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ විමසලා බලනකොට දකින්න ලැබෙන වටිනම තැනක් මේ ලෝකෙ පින්වත්නි හටගන්න සියලුම විඳින් සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා වගේ මේ සියලුම විඳින් සතියෙන් හඳුනා ගන්නවා වගේම ප්‍රඥාවෙන් ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන කටයුතු කරන්නට සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ සතිපට්ඨාන කියන්නේ සති කියන්නේ සිහිය පට්ඨාන කියන්නේ පවත්වනවා කියන එකයි සරලවම කියනවනේ එතකොට සිහිය පවත්වන කෙනෙක් පින්වත්නි සිහිය පුහුණු කරන කෙනෙක්
සතිය පුරුදු කරන කෙනෙක් වේදනාව අරමුණු කරගෙන තමන්ගේ සතිය පුහුණු කරන්න පුළුවන්. ඒකට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. මෙතෙන්දි වේදනාවක් හට ගන්නවා කියද්දී සාමාන්‍ය ජීවිතයේ ඔය ඕලාරිකව දැනෙන වේදනා අපි දන්නවා කැක්කුම් අමාරුකම් වගේ ඕලාරික වෙන වේදනා වලට විතරක් නෙමෙයි හොඳට සිහියෙන් ඉන්නකොට තේරෙනවා දකින රූපයක් පාසා ඇහෙන ශබ්දයක් පාසා දැනෙන ගඳ සුවඳ මේ රස පහස අරමුණක් පාසා විඳීම් හට ගන්නවා එතකොට ඔය විඳීම් වල සැපයක් ඇති වෙනකොට පින්වත්නි එතන සැප වේදනාවක් හටගත්ත බව සිහියෙන් දැනගන්න ඕන අවස්ථාවක් තියෙනවා දුක් වේදනාවක් හටගද්දී දුකක් හටගත්ත බව සිහියෙන් අඳුනගන්න පුළුවන් සැප දුක නැති වේදනාව එනකොට අදුක්කම සුඛ වේදනාව එනකොට මෙතන අදුක්කම සුඛ වේදනාවක් කියන එක මේ හොද්දට හිත සියුම්ම පුරුදු කරපු කෙනෙකුට තේරුම් ගන්න අමාරු නෑ එතකොට දැන් ඔතෙන්දි පින්වත්නි තියනවා තේරුම් ගන්න දෙයක් ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යම් කිසි දවසක ඉඩක් ලැබෙනවා නම් මමත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නට ඕනේ කියලා ඔබට ඕනකමක් වෙනවා නම් අන්න යා පින්වත්නි මේ හටගන්න වේදනාම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් තමන්ගේ සිහිය දියුණු කරන නිකන් නෙමෙයි සමතේටයි විදර්ශනාවටයි දෙකටම ප්‍රයෝජනවත් වෙන විදිහට යාගේ හිත හසුර ගන්න දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඒ හිත කොහොමද වේදනාවට අනුගත කරගෙන සිහිය තුල පුහුණු කරන්නේ සති පුහුණුවට උදව් වෙන විදිහට අපි කොහොමද මේ වේදනාව පාවිච්චි කරන්නේ. ඔබේ ජීවිතේ පින්වත්නි සමහර වෙලාවට මං හිතනවා සමහර විඳීම් හට ගන්නකොට ඒ විඳීම් වලට ඔබ රාගයෙන් ඇලෙනවා. සිසේම සැප වේදනා ඇති වෙනකොට අපි රාගසිතින් ඒ වේදනාව කෙරෙහි ඇලෙනවා. දුක් වේදනා ඇති වෙනකොට අපි ඒකෙදි ගැටෙනවා. ඔන්න ඔය වේදනා වලට ඇලෙන ගැටෙන අවස්ථාවවලදී අපිට අපේ මනසට මෙතන හටගත්තේ වේදනාවක් මේ වේදනාව හටගෙන නැති වෙන එකක් මේ වේදනාව හේතුන් නිසා හටගත් එකක් කියන හැඟීමක් නැතුව මේ වේදනාව මා තුළ ඇති වෙච්ච එකක් කියලා අපි සක්කාය දිට්ඨියෙන් වේදනාව අරගන්නවා. කොහොමද වේදනාව සක්කාය දිට්ඨියෙන් ගන්න? වේදනාව කියන්නේ මම හැටියට දකිනවා. ඒ කියන්නේ මේ වේදනාවක් කියලා කියන්නේ මම. එහෙම නැත්තම් අපිට එනවා මේ වේදනාව තුල තමයි මම ඉන්නේ. එක්කෝ හිතනවා මා තුල තමයි වේදනාව තියෙන්නේ. එතකොට වේදනාව මගේ. වේදනාව මම කියනකොට සහ වේදනාව මගේ කියනකොට මම කියලා ගත්තට පස්සේ තමා තුලම අරගෙන මගේ කියලා ගන්නකොට තමාගේ බැහැර. හැබැයි ඒක තමන්ට අයිති දෙයක් විදිහට අරගෙන. එහෙම නැත්තම් වේදනාව තුලමම ඉන්නවා. එක්කෝ මන් මා තුල වේදනාවක් කියනවා. ඔන්න ඔය හතර ආකාරයකින්ම පින්වත්නි වේදනාව දැකීමක් වේදනාව කෙරෙහි දෘෂ්ටියක් විදියට. දෘෂ්ටිය කියලා කියන්නේ දැක්මක්. ඒ කියන්නේ ඔබට පින්වත්නි විඳීම ගැන ඔබේ තියෙන ආකල්පේ. ඒ විඳීම ඔබ දකින දැක්ම ආත්මයක් විදියට නම් තියෙන්නේ. එතෙන්දී ඒ විඳීමට එන ඇලීම ඒ ගැටීම ඔබට ආත්මයක් විදිහටම අරගන්නවා. ඒ ඇලෙන තැන ගැටෙන තැන හිත නිදහස් කරගන්න කිසිම මාර්ගයක් දන්නේ නැහැ. මෙන්න මේ නිසා අපි මේ වෙලාවේ කල්පනා කරා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි ඉතාම කැමැත්තක් තියෙන පිරිසක් මේ ධර්මය තුල සිහිය පුරුදු කරන්න ඕන කියලා ඕනකම හොඳට තියෙන පිරිසක් අපේ සිත් නැත සපුවත් එක්ක ඉන්නවා. ඔවුන්ට
මේ ජීවිතය තුළ සිහිය පුරුදු කරන්න තියෙන ඕනෑකම අවශ්‍යතාවය ධර්මයේ තුළ හිත පුහුණු කරන්න තියෙන ඕනකම අවශ්‍යතාවය අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකිය විදිහට ඒත්තු මේ ජීවිතය තුළ ආයුෂ ටික ගෙවිලා අවසන් වෙන්න කලින් මං කොහොම හරි උත්සාහ කරන්න ඕනේ මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන පිරිසක් නෙතෙෆෙ මහනෝ පින්වත්නි ජීවිතේන විවිධ වේදනාවලට ඔබ ගිහි ගෙදර ඉන්නකොට මෝන දෙනකොට ඒ එක එක අත්දැකීම් ඔස්සේ වෙන්න පුළුවන් මේ වෙලාවේ සිත්නෙත් අසුපුවත් අහගෙන ඉන්නේ සමහර කෙනෙකුට දැඩි දුක් වේදනා දැඩි පීඩන මේ දවස්වල හිතේ ඔබට තියාගෙන මේ දේශනේ අහන වෙන්න පුළුවන් සමහරු හරි සැපට බොහොම සුවසේ බොහොම මේ සතුටින් මේ දේශනේ අහන වෙන්න පුළුවන් එහෙම විශේෂ සැපක් දුකක් නැති ගානක් නැති මට්ටමින් ඔබ මේ දේශනාව අහගෙන ඉන්න වෙන්න පුළුවන් ඔබේ හිතේ තියෙන ඔය ස්වභාව පින්වත්නි මේ වෙලාවේ පවතින ස්වභාවයට අනුව අපි දකිනවා මේ මේක නිකන් ලෝකෙම වගේ මේ වෙලාවේ අපිට දුකක් ඇති වෙච්ච කාරණේ ඇතිරුණා ඒක අපිට ලෝකයක් වෙනවා මේ වෙලාවේ අපිට සතුටක් ඇති වෙච්ච කාරණේ ඇතිරුණා ඒක අපිට ලෝකයක් වෙනවා එක එක්කෙනා ඒවා දිහා ඒ එන වේදනා දිහා දකින විදිහ පින්වත්නි විවිධයි ඒකට ඔබ තේරුම් ගන්න හොඳට මේ සතිය පුරුදු පුහුණු කරා කියන එක කවදාක්වත් අපතයන්නේ මේ ජීවිතය තුළ ඔබට ඇති වෙන වේදනාව කෙරෙහි අවබෝධය ඇති කර ගන්නා වගේම ඔබ පුහුණු කරන සතිය සසර පුරාවටම ඔබ කවදා හරි සසරින් යම් දවසක නිදහස් වෙනතුරුම ඒ අවබෝධය ඔබට උදව් වෙනවා ඒ අවබෝධය තුළ ඔබට පින්වත්නි හිත හසුරවන්න පුළුවන්කම ලැබෙනවා සමහරලාට ධර්මදේශනාවක් අහන්නේවත් නැතුව මම මේ කාරණේ ඔබට කියන්නේ පහුගිය දවස්වල මට ලැබිච්ච අපූර්ව අත්දැකීමක් එක්ක අපි දන්න එක්තරා මේ නිවසක මලගෙදරක් වෙනවා දැන් මේ මලගෙදර වෙච්ච වෙලාවේ ඒ තාත්තා කෙනෙක් නැති වෙන්නේ අවුරුදු 40 ගානක් වගේ වයස මේ උදෙත් හොඳට පින්කමකට සහභාගී වෙලා කට්ටියත් එක්ක හොඳට කතා බහ කරලා hina වෙලා මේ පාන්දර තිවිච්ච පින්කමට සහභාගී වෙච්ච කෙනා එදා දවසේ වැඩටත් යනවා. මොකද ඒ වැඩට ගිය අතරේ තමයි මෙයාට එක පාටම ආපු අසනීපයකට රෝහල් ගත වෙනවා. පැයයි දෙකයි තුනයි එහෙමම ජීවිතේ නැති වෙනවා. මේ දැන් මේ තාත්තගේ දේහය ගෙදරට ගේන්න දවස් කීපයක්ම ගත වෙනවා. ඔබ දන්න මේ කාලේ ඔය PCR කරලා ගොඩාක් කාලයක් ගත වෙනවා එහෙම දේහයක් ගෙදරට ගේන්න. ඔය දවස් කීපය ඇතුළේ පින්වත්නි මේ තාත්තගේ පොඩි දුවෙක් ඉන්නවා අවුරුදු 11ක් වගේ වයස. ඔබ දන්න මේ 6 වසර වගේ එතකොට පොඩි වයසක්. මේ දරුවා තාත්තා නැති වෙලා කියන එක දැන දැනම තාම දේහය ගෙදර ගෙනල්ලා නැහැ මෙයා මේ ඒ පාසල් යන වෙලාව ආව එයාට සතියේ දවසක ඔහුගේ සතියේ වෙච්ච දෙයක් නේ මෙයා මොකද කරේ ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න කියලා දැන් මේ ගෙදරට ඥාති හැමෝම ඇවිල්ලා මල ගෙදරට මේ තාත්තා නැති වෙලා මේ දුව ඉස්කෝලේ යන ලෑස්ති වෙනවා එතකොට ගෙදර අය අහනවා වා මේ තාත්තගේ මලගේ වෙච්චලව ඉස්කෝලේ යන්නේ පුතේ කියලා අහනකොට ඉතින් මම ඉස්කෝලේ ගියේ නැහැ කියලා තාත්තා එනවා කියලා අහනවලු තාත්තා දැන් මැරුණා තාත්තා දැන් එන්නේ ආයි මං ඉස්කෝලේ ගියේ නැතිව හිටියා කියලා තාත්තා මාව බලන්න එනවනම් මං ඉස්කෝලේ යන්න නැතුව ඉන්නම් කියලා මෙයා මෙහෙම හැසිරෙන්නේ තාත්තගෙන ආදරයක් නැතුව කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඒ තාත්තගේ ඉන්න දරුවෝ ඔක්කොගෙම ඒ තාත්ත වැඩියෙන් ආදරේ මේ දරුවට. තාත්තා හැමතිස්සෙම කෑම ටික කවනවා, අම්මා රට. ඒ නිසා
තාත්තම තමයි ඔක්කොම මේ ළමයාගේ හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ රැයට නිදාගන්නේ මේ දරුවත් එක්ක ඒ තාත්තා ඉතින් තාත්තගේ ගැන වැඩිපුරම ආදරයක් තියෙනුනේ මේ ඔක්කොම දරුවන්ගෙන් මෙයාට දරුවා ඒ වගේම තාත්තට ආදරේ එහෙම ආදරය කරන තාත්ත කෙනෙක් ජීවිතය අතහැරිය වෙලාවේ අවුරුදු 11ක වගේ පොඩි දරුවෙක් කොච්චර මනසින් වැටෙන්න ඕනේද දැන් මෙයාගේ කියන්නේ මොකද තාත්තා දැන් ගියා දැන් තාත්තා ඉන්නේ දැන් හැමෝම තාත්තගේ දේහය ගෙදරට ගේනකම් බලන් ඉන්නවා මෙයා මොකද කරන්නේ නිතරම ධර්මය අහන අය ළඟට ගිහින් අහනවලු තාත්තා එන්නේ නැහනේ දැන් තාත්තා වෙනින් අපිට මොනවද කරන්න පුළුවන් දැන් ඉතින් අර එක එක අය කියලා දෙනවා මෙයාට පින් කරන්න ඕනේ පින් කරලා තාත්තට පින් දෙන්න ඕනේ එතකොට මොනවද කරන්න ඕනේ පින් තාත්තට දෙන්න කියලා දැන් මෙයා අහනවා ඉතින් දැන් එක අම්මා කෙනෙක් කිව්වලු පුතේ ඔයාට පුළුවන් දැන් ගෙදර ආච්චි සීයයි ඉන්නවා ඒගොල්ලන් උපස්ථාන කරන්න ඔයාගේ අක්කටත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ එයාටත් උපස්ථාන කරන්න ඒ හැමෝටම උදව් කරනකොට ඒ පින තාත්තට දුන්නම තාත්තට ඒ පින ලැබෙනවා කියලා මේ ළමයා පින්වත්නි දැන් අනිත් අය දේහ ගේනකම් මේ වෙන මලගෙදර වැඩලා ඇසි කරනවා මේ ළමයා ඒවනේ මේ කරන්නේ මෙයා කරන්නේ අර තාත්තට පින් දෙන්න කියලා ආච්චිට සීයට කෑම ටික ගිහින් දෙනවා කවනවා එයා ඒ අයට පස්ථාන කර කර එයාට ඇහිච්ච විදියට මෙන්න මේ පින් දෙන්න ඕනේ කියලා කියන පින් දෙනවා දැන් අපි බලාගෙන හිටියා ඔය ඔය දරා ගැනීම තියේ දේහ ගේනකම් ගෙනාවට පස්සේ මෙයා විලාප දිදී අඬන්න ගනි පින්වත්නි දේහ ගෙදරට ගෙනාවා ඒ ගෙනාවත් මේ දරුවා දේහ දිහා බලාගෙන ඉන්නවා කිසිම හැඬීමක් නැහැ පුදුම ආත්ම ශක්තියක් ඒ දරුවා එතනදී හැසිරිච්ච විදිය එයා තාත්ත වෙනුවෙන් කලයුතු සැබෑම දේ මොකද්ද කියලා හිතන විදිහ සාදීනව ඔබ විශ්වාස කරන දැන් මේකෙදි අපි කියන්නේ මේ අපි කරපු ධර්මදේශන එහෙම අහපු දරුවෙක් කියලා කවදාකවත් ධර්මදේශනයක් අහලා නැහැ අපිට සමීපම පවුලක් නෙමෙයි පින්වත්නි අපි දන්න කියන සමීප පවුලක ඥාති පවුලක් එතකොට ඔබ හිතන්න කවදාකවත් ධර්මදේශන අහලා නැහැ මේ දරුවා එහෙම මේ බණ අහලා හිත හැදිලා නෙමෙයි අපිට තේරෙනවා සසරේ පුරුත් මේ සසරය තුල අතීත ජීවිතවල මේ ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනෙකුට පින්වත්නි ඒ හිතේ ඇති කරගත්ත ශක්තිය ඒ මානසික ඇති කරගත්ත මේ දියුණුව කවදාකවත් නැති වෙන්නේ ඕක ඉබේ ඇවිල්ලා නෙමෙයි දැන් කෙනෙකුට ඉතේ මේ පවුල හැමෝටම එහෙම ආත්ම ශක්තියක් ස්වභාවයෙන්ම ඇති කියලා නැහැ මේ දරුවගේ අක්ක කෙනෙක් ඉන්නවා අපි කිව්වේ දරුවෙක් ලැබෙන්න ඉන්න අක්ක කෙනෙක් ඒ අක්කා වැඩිහිටි කෙනෙක් දැන් මව්කුසේ දරුවෙක් දරාගෙන ඉන්න අම්මා කෙනෙක් කියලා හැබැයි මේ පුංචි දරුවා මෙහෙම ඉතදි අර අක්කා සමහරවිට ක්ලාන්ත වෙනවා එයාට සේලයිනුත් දෙනවා මේ තාත්තා නැති වෙච්ච එක දරාගන්න බැරුව ඒ ළමයා කොටින්ම කියනවනම් තාත්තගේ මරණ දැන්වීම ගහන එක තහනම් කළා මේ වැඩිහිටි දුව මොකට හේතුව මේ මරණ දැන්වීම මලවල ලයිට් කණු ගානේ තාප්ප ගානේ එයා දවසක දැන් ඔක්කොම මලගෙදර වැඩ අවසන් වුණත් යන්නේනකොට කොහේ හරි තැනක අර මරණ දැන්වීම එයාගේ ඇහැට කොතනක හරි පේනවනම් ඒ පේනකොටත් එයාට ඒක දුක දරා ගන්න බෑ කියලා මරණ දැන්වීම ගහන එකත් නැවැත්තුවා එහෙම ලොකුවක් ඒ විදිහට හැසිරෙද්දි වැඩිහිටි වෙච්ච කෙනා අර පොන්චි දරුවා එකම පවුලේ එක මව්කුසින් බිහි වෙච්ච ළමයි දෙන්නේ දෙන්නම ගෑනු ළමයි එතකොට බලන්න පින්වත්නි පොඩි දරුවාගේ හැසිරෙච්ච මානසිකත්වෙත් එක්ක අපිට තේරෙනවා මේ සසරේ අපි හිත පුරුදු පුහුණු කරනවා නම් ඔබ සතිය වඩනවා නම් ඔබ මේ ධර්මයේ තුල ප්‍රඥාව පුහුණු කරනවා නම් ඔබට දරා ගැනීම ආත්ම ශක්තිය කෙරෙහි ඇති වෙන්න ඕන ජීවිතාවබෝධය ඔබ මේ ජීවිතේ කොච්චරද ගත්තේ ඒක කවදාකවත් අපත යන්නේ නැහැ. ඒ අවබෝධය ඔබට උදව් වෙනවා සසරේ. ඒක හින්දා ඔබ මේ ජීවිතෙත් ඔබේ හිතසුව පිණිස ඔබ ධර්මයේ පුරුදු පුහුණු කරන්න ඕනේ. නිතරම අවබෝධයෙන් හිත හසුරවන්න ඕනේ. ධර්මයේ තුලම හිත පවත්ව ගන්න ඕනේ. ඒ සඳහා දක්ෂ වෙන්න වගේම පින්වත්නි
ඔබ ඒක ආයෝජනයක් හැටියට හිතන්න සසරෙම ඔබේ ජීවිතේ අවබෝධය පිණිසම උදව් කරන ඔබ මේ වෙලාවේ සිහිය පුරුදු කරන සෑම සිතක්ම ඔබට සසරටම ආයෝජනයක් ඔබ යම් දවසක ආර්ය සත්‍ය පරිපූර්ණව දකිනවා නම් එතකම් ඔබට ඒක ආයෝජනයක් ඉතින් මේ චූටි දරුවට මේ ස්වාමීන් වහන්සේලාගේ මුහුණු පොත්වල මගේ ගල්ගමී ඥානදීප ස්වාමීන් වහන්සේගේ ඊට පස්සේ අපේ මාවරලේ බද්දී ස්වාමීන් වහන්සේගේ වගේ ස්වාමීන් වහන්සේලාගේ නමින් තියෙන මේ මුහුණු පොත්වල තියෙන දහම් වැකි සමහර ලාවට අර ධර්මය අහන අය මේ අර චූටි දරුවට පෙන්නනවලු Facebook එකේ පෙන්නනකොට මෙයා අහනවලු මේ මේවා ස්වාමීන් වහන්සේලාමද දාන්නේ මේ Facebook එකට ඕගොල්ලෝ දර ලොකු සයින් නැහසල බයින් නැද්ද ෆෝන් එහෙම පාවිච්චි කරාට කියලා හරිම සාදීනයි හරියට හිතනවා එහෙම හරි අවබෝධයක් පින්වත්නි පියෝය අවුරුදු 3ක විතර චූටි දුවකුත් දැක්කා ඒ දුවගේ වැඩිහිටිය අය YouTube නාලිකාවකුත් කරගෙන යනවා ඒ දුවගේ වටිනා දහම් මේ ප්‍රකාශ දානවා ඉතින් දැක්කා සක්කාය දිට්ඨිය නැති කරගන්න හැටි ආයතන නිරෝධයට හිතපත් කරන හැටි අවබෝධයෙන් කරන දේශන කොටාක් මේ අවුරුදු 3ක පුංචි දුවෙක් ඒ පුංචි දරුවන්ට තියෙන පින්වත්නි වෙන මොකක්වත් නෙමෙයි අතීතේ පුරුදු පුහුණු කරපු සිතක් ඔබ ඒ නිසා දක්ෂ වෙන්න මේ වෙලාවේ ඔබේ හිත අනම්මනම් ඔය අහක යන කුණු දේවල් හිස් දේවල් හිත 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 ඔහෙ නාස්ති කරගන්න නැතුව පින්වත්නි පුළුවන් තරම් උත්සාහ කරමු ජීවිතේට අවබෝධය ඇති වෙන දේක හිත හසුරවන්න සිහිය පුරුදු කරන සිතක් අපි උත්සාහ කරමු හැම වෙලාවෙම හිතේ පුරුදු පුහුණු කරගන්න ඔබ දන්නවා ඒ වෙනුවෙන් තමයි බවුන් පැලස්සත් අපි හැදුවේ දැන් ලබන පොහොය දවස් ඉඳලා අපි බවුන් පැලස්සේ නිවාසික පුහුණුවත් පටන් ගන්නවා සිටින තසපුහන ඔබ ඕනම කෙනෙකුට නොමිලේ පහසුකම් සියල්ල එතන ලැබෙනවා අද දවසේ දේශනාවේ අපි කිව්ව වේදනාව මුල් කරගෙන කොහොමද සිහිය පුරුදු කරන්න කියලා කතා කරන්න කියලා මම මේ ඒ සඳහා උනන්දුවක් ඇති කරන්න තමයි මේ දරුවෙකු හිත හසුරුවපු හැටි කිව්වෙත් ඔබට මේ දැන් කියන වචනය පාසා ඔබ ඔබේ හිතේ පුරුදු කරනවා නම් මේ දැන් කියන වචනය පාසා ඔබ සිහිය විදියට පුහුණුවකට යනවා නම් ඔබට අදට වැඩිය පියවරක් ධර්ම මාර්ගයේ ඔබ හෙට වෙනකොට ඉස්සරහට ගිය කෙනෙක් වෙනවා මේ සම්දිත්තිකයි මේ ධර්මයේ තුල ලැබෙන ඵල මේ මොහොතේම ලබන එකක් මිසක් කල්යන්න නෑ පින්වත් ඔබ මේ වෙලාවේ හොඳට සිහිය පුරුදු කරන්න ඔබට ඒ ප්‍රතිඵල මේ මොහොතේම ලැබෙනවා ඒකෙන් කියන්නේ මේ මොහොතේම මේ එකපාරට ඩොග් ගාලා සෝවන් වෙනවා කියලා නෙමෙයි එහෙම අපේ සෝවන් වෙන්න ඕනේ සකදාගාමී වෙන්න ඕනේ කියන වචන නෙමෙයි අපේ ඔළුවට ඕනේ මේ තියෙන කෙලෙස් දුරු කරගන්න ඕනේ කියලා පින්වත්නි වේදනාව ගැන අවබෝධයක් නැති තැන මොකද වෙන්නේ මේ වේදනාව කෙලෙස් උපදින්න හේතු කරගන්නවා ඒ වේදනාවම ඇලෙන්න ගැටෙන්න උදව් කරගන්නවා අපි ජීවිතේ ඇලෙන ගැටෙන හැම දෙයකම වැළවුත් වීම විඳින්න වලට අද ඔබ හිතන්න යම්කිසි ඇලීමක් ගැටීමක් නිසා හිරේ විලංගුවේ දුක් විඳින කවුරු හරි ඉන්නවනම් ඔය හැමෝම ඒ තමන් මෝන දොන සිද්ධිය බැලුවොත් එහෙම විඳීමක් ඒ වේදනාව එක්තරා තරුණෙක් හිරෙන් නිදහස් වෙනවා. එයාගේ දඩුවම් කාලය ඉවර වෙලා හිරෙන් නිදහස් වෙනවා. ඔබ විශ්වාස කරන්න අවුරුදු 18 වගේ වයසදී තමයි හිරේට යන්නේ. මේ තරුණයා තමන්ගේ નિયમિત වෙච්ච දඩුවම් කාලය ඉවර කරලා හිරෙන් නිදහස් වෙලා එනකොට ඒ පන්දනාගාරේ වගකිව යුතු නිලධාරියෙක් අහනවා. ඔබ කරපු වරද ගැන පසුතැවෙනවද? පසුතැවෙනවා කිව්වොත් එහෙම එයා යම් කිසි විදිහකට මේ හිටපු කාලය තුල
මේ යම් පුනරුත්ථාපනයක් වගේ කියන්නේ යම් සකස් වීමක් වෙලා තියෙනවායි කියලා ඔවුන් පිළිගන්නවා. ඉතින් පසුතැවෙනවාද කියලා අහුවට පස්සේ කිවලු ඔව් පසුතැවෙනවා කියලා. ඉතින් මේ නිලධාරීන්ටත් සතුටු හිතලා අනේ එහෙනම් යා වරද තේරුම් අරන් කියලා. බලද්දි පසුතැවිලා තියෙන වෙන දෙයකට. මේ තරුණයා මේ අවුරුදු 17 18 වගේ වයසේ මේ මිනි මරුමක් කරලා තියෙන පින්වත්. කාවද මේ මරලා තියෙන්නේ? තමන්ගේ අම්මගෙන් අයුතු විදියට දිගින් දිගටම අනවශ්‍ය ප්‍රයෝජනයක් ගත්ත ඒ තමන් පදිංචිලා හිටපු වත්ත අයිති කෙනා මරලා තියෙන්නේ. අවුරුදු 17 18 වයස වෙනකොට නෙමෙයි ඒ පුද්ගලයා තමන්ගේ අම්මට මේ විදිහට කරදර කරන්න පටන් අරන් තියෙන්නේ. මේ මේ දරුව පොඩි කාලේ ඉඳලා. මෙයා පොඩි කාලේ ඉඳලා දැකලා තියෙනවා මේදී. නමුත් අම්මා විඳින වේදනාව, අම්මා විඳින දුක, අම්මාගේ තියෙන අසරණකම මේ ළමයාට පොඩි කාලේට වඩා තේරෙන්න ගන්නේ වැඩිහිටි වෙනකොට. 17 18 විතර වෙනකොට තමන්ගේ අම්මට මේ විදිහට කරදර කරන මේ පුද්ගලයාව මරනවා වැයකින්. මේ තරුණ දරුවා නිකන් නෙමෙයි වැයෙන් මරලා තමන්ගේ අම්මට කරදර කරන්න ප්‍රධානව බලපෑමක් කරපු ඒ පුද්ගලයාගේ ශරීරයේ යම් ශරීර අංගයක් තියෙනවානේ. මෙන්න මේ ශරීර අංග වෙනම වෙන් කරනවා කපලා. කපලා මේක දුම්මැස්සේ හංගනවා. මොකටද වේලෙන්න? වේලලා මෙයා කරන්න දෙයක් බලාපොරොත්තු වෙන ඉඳලා. ඒ දේ කරගන්න බැරි වෙලා මෙයාට මේ හිරේ යන්න වෙච්ච නිසා. වේලෙනකන් කාලයක් ඉන්න බැරි වෙච්ච නිසා දුම්මැස්සේ. මොකද වෙලා තියෙන්නේ? මෙයා කියනවා මේ පසුතැවීමක් තියනවා කියලා අහද්දි මේ පසුතැවෙනවා කියලා කියලා තියෙන මොකටද? අරක වේලුනහම කණ්ඩ ඕනකම තිබ්බලු. මට එන්න කලින් කණ්ඩ බැරි වුණා කියලා තරහක් මට තියෙනවා. මට ඒ පසුතැවීම තියෙනවා කියලා කිව්වලු. කොච්චර වේදනාවක්ද පින්වත්නි? පොඩි කාලේ ඉඳලා අර මනසට ආපු වේදනාව. මේ සසරේ ඕන කෙනෙක් අතින් මිනි මරුමක් වෙනවද, හොරකමක් වෙනවද, වැරදි කාම සේවනයක් වෙනවද, බොරු කියනවද, ඔය හැම දෙයකම තියෙන්නේ යම්කිසි වේදනාවක් තුල ප්‍රතික්‍රියාවක්. දැන් මේ දරුවට අර පේන දේවල් අම්මගේ තියෙන වේදනාව ගැන කියන ප්‍රකාශත් එක්ක ඇහෙන දේවල් මේ හැම දෙයකම මේ දරුවට ආවේ වේදනාව. ඔය වේදනාව ගැන අවබෝධයක් නැති තාක් කල් පින්වත්නි ආත්මයක් කරගන්නවා. වේදනාව හටගත්තේ කොහොමද? ඒ වේදනාව නැති වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දියබුබුලක් වගේ කියලා පෙන්වීමේ මේ වේදනාව. වේදනාව හටගන්න හේතු බලන්න ඕනේ. හේතු නැති වුනහම වේදනාව කොහොමද නැති වෙන්නේ? මෙන්න මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ පින්වත්නි. හිත නිතරම මෙන්න මේ වගේ කරුණු විමසන්න ඔබට ඔයගේ ජීවිතයේ අත්දැකීම් වෙනකොට ඩක් ගාලා මේ හේතුත් එක්ක සිහි වෙන්න ගන්නවා. මෙතන මේ මෙහෙම වේදනාවක් හටගත්තා කියලා. වේදනාව හටගන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ වදාළේ? පස්සපච්චා වේදනා. මහ ප්‍රාණ පයන්න. පස්ස කිව්වේ ස්පර්ශය. ස්පර්ශ නිසා තමයි ගෝ වේදනාව. මෙතනදී පින්වත් මේ ස්පර්ශය කියලා කියන්නේ වේදනාවක් හටගන්න හේතු වෙන ස්පර්ශය කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ. තුනක එකතුවට කියනවා ස්පර්ශ කියලා. එහෙනම් මේ එකතුවක් කියන එක තමයි මෙතන ස්පර්ශයක් කියන්නේ. කීයක එකතුවද? කారణ තුනක එකතුව. කරුණු තුනක එකතුව. මං මොනවද කරුණු තුන කියලා කියන? කරුණු තුනක එකතුව ස්පර්ශනම් පස්සපච්චය වේදනයි. ඒ ස්පර්ශය නිසානම් වේදනාව. එහෙනම් විදීමක් කියන්නේ කారణ තුනක් එකතුනාට පස්සේ. ඕනම කෙනෙකුට සැප විඳීමක් කියන්නේ කරුණු තුනක් එකතුනාට පස්සේ. දුක් විඳීමක් කියන්නේ කරුණු තුනක් එකතුනාට පස්සේ. උපේක්ෂා වේදනාවක් කියන්නේ ඕනම වේදනාවක් කියන්නේ පින්වත්නි කරුණු තුනක් එකතුනාට පස්සේ. දැන් ඔබ
දන්නවා මේ සුභාතේරණිය ජීවිතේ ගොඩාක් සැප විඳපු කුමාරිකාවක් ඔක්කොම අතහැරලා දාලා මහණ වුණා සුභාතේරණිය වනයේ භාවනා කරගෙන හිටියේ සුභාතේරණියගේ ඇස් දෙක හරි ලස්සනයි පින්වත්නි ගොඩාක් ලස්සන මෙහෙණින් අහසනම ඇයගේ තියෙන මේ ඇස් දෙක දිහා කෙනෙක් එක සැරයක් දැක්කොත් එහෙම ආපහු හැරිලා බලනවා එච්චරටම ආකර්ෂණීය ඇස් දෙකක් ඇයට තිබුණා එක සල්ලාල තරුණයෙක් හිටියා මෙයා දවසක් සුභාතේරණියව දැකලා පින්වත්නි මියා බැලුවා අෂා මේ පුදුම ලස්සන ඇස් දෙක ජීවිතේ කවදාවත් කිසිම ගැහණියකගේ දැකලා නැහැ මෙච්චර ලස්සන ඇස් දෙක සුභාතේරණිය මොකද කරේ වනයේට වඩිනවා තමන්ගේ කුටියට මේ පුද්ගලයා සුභාතේරණිය දිහා බලාගෙන හිතුවා ඒ ඉන්නේ කොහෙද බලන්න ඕන කියලා හොරෙන් ගියා පස්සේ දැන් සුභාතේරණිය කුටියට වැඩියට පස්සේ පින්වත්නි මෙයා ඈත ඉඳලා බලාගෙන හිටියා ආ මෙතන තමයි එහෙනම් ඉන්නේ එදර කුටියට අනේන පාර ඔක්කොම දැන් දන්නවා අර දවස් ගානක් ඇය යන්නේ කොහෙද පින්ඩපාත යන විදිහ හැමදේම බලාගෙන ඉන්නවා දැන් මේ පුද්ගලයා හිතුවා සුභාතේරණිය කොහොම හරි මගේ බිරිඳ කරගන්න ඕනේ. ඔය සිවුරු අරලා ගන්න පුළුවන් නේ. හිතුවෙච්චරයි. දවසක් කෙලින්ම තමන්ගේ හිතේ තියෙන දේ කියනවායි කියලා උන්වහන්සේ වඩිනකොට ඇවිල්ලා වැඳලා කියනවා ඔබ වහන්සේගේ ඇස් දෙක දිලිසෙනවා. හරිම ලස්සනයි. මම මේ ජීවිතේ දැකපු ලස්සන මැස් දෙක සුභාතේරණිය පින්වත්නි නිහඬව බිම්ම බලාගෙන ඉන්නවා උන්වහන්සේ මොකද්ද හිතන්නේ දැන් ඒ කියන දේ ගැන ඇය ධර්මයේ ඔස්සේ විමසනවා මේ කියපුවා නමුත් මේ පුද්ගලයා යාගේ හිතේ තියෙන අවිද්‍යාව සහගත දේවල් ටික දැන් කියනවා අනේ මගේ මට ලැබෙන බිරිඳ ඕවගේ ඇස් දෙක තියෙන කෙනෙක් වුණා නම් කියලා දැන් මේ පුද්ගලයා කිව්වා ආයි දවසක මුණ ගහලා කියනවා ඔබට අදහසක් නැද්ද ගිහි ගෙදරට එන්න දවස් ගානක් මෙහෙම විටින් විට සුභාතේරණියව තමන්ගේ අදහසට නම්ම ගන්න මේ පුද්ගලයා දිගින් දිගටම උත්සාහ කරා දැන් සුභාතේරණියට හරි අපහසුතාවයක් ඇති කරනවා මේ පුද්ගලයා කොහෙවත් යන්නේ නැහැ පස්සෙන් එනවා ඇස් දෙක ගැනමයි කියවන්නේ පින්වත්නි ඔබ දන්නවා සුභාතේරණිය ගැන අහලා ඇති බොහෝ දෙනා ඇයි වෙලාවේ මේ අවිද්‍යාව තුළ තණ්හා දෘෂ්ටි වලින් හිත පෙළෙන මේ පුද්ගලයාට දෙන්න තියෙන හොඳම උත්තරේ ඒ වෙලාවේ දෙනවා ඔයාට ඕනේ ඇස් දෙකනේ ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා ඇය ඇඟිලි දෙකක් දානවා පින්වත්නි ඇහැ ඇතුළට අපිට හිතා ගන්න බෑ මේ ඇහි බෝලේ ගලවලා ගන්න එළියට ඒ අපේ දැන් ඇඟිලි වල තහු වෙච්ච මේ ලේ පෙරෙන මස් ගුලිය ඇය ගලවන අතර කියනවා ගන්න වාට ඕන දේ වාට ඕකනේ ඔච්චර ඕනේ ආයි ලස්සනයි කියන ඇහි වා දැක්කෝ යහා කියලා කියනකොට පින්වත් මේ මස් ගුලිය අරගෙන අර පුද්ගලයාට ඒක දෙන්න ආ කියලා කියද්දී අර මිනිස්යාට සිහි නැති වෙන ගානට කලන්ත වුණා එතන වැටුණා අනේ තෙරණින් වහන්ස මට සමා වෙන්න ගා දැන් අඬනවා පින්වත් මේ සිද්ධිය භාග්‍යවතුන් වහන්සේ බුදුන් ඉදින් දැක්කා උන්වහන්සේ සුවපත් වෙන අදිස්ථාන කළ සුභා ඔබ සුවපත් වේවා කියලා
මේ ඇහැ හැමම අර තිබිච්ච තැනටම අතින් අල්ලගෙන ඒ ලේ පෙරණ අතින් භාග්‍යතුන් වහන්සේ ළඟට යනකොට සුභාතෙරණිය අත අරගද්දී අර අතට ගත්ත ඒ බෝලේ මස්ගුලිය පළද්දි ප්‍රකෘති විදියටම ආපහු ඇහි තියෙනවා ඇගේ අතේ නැහැ පින්වත්නි ඇස්ගුලිය භාග්‍යතුන් වහන්සේගේ අදිස්ථානයක් ඒ මේ ශාසනයේ සුවිශේෂ ශ්‍රාවක ශ්‍රාවිකාව ඇහැ නම් වර්ණනා කළේ ආහැ කිව්වා මොකද ඔබ හිතනවද පින්වත්නි මේ ලෝකේ කොච්චර ලස්සනයි කියන ඇස් දෙකකට උනා සමහර කෙනා මම වසී වෙලා ඉන්නේ ඇස් දෙකට ඒ වසී වෙච්ච ඇස් දෙක බන්දේසියක තියලා දුන්නොත් එහෙම අනේ මං ඒ ආස කරපු ඇස් දෙක නෙමෙයි කියලා ඒක ගෙනහිල්ලා තියාගනීද ඒ තමන් වර්ණනා කරපු සුන්දර ඇහැ පින්වත්නි ගලෝලා දුන්නාට පස්සේ තවදුරටත් ඒ වර්ණනාව කරන්න ඔහුට දෙයක් පෙනෙයිද ඒ මස්ගුලිය තුල මේ ඇහැ රවට්ටන රවටිල්ල තුල තියෙන වේදනාවක්මයි සුභාතෙරණියව දැක්ක දවසේම ඔහු තුල හටගත්තා මේ කියන පස්සය කරුණු තුන මොකද්ද ඇයව දකින්නතන හටගන්නවා පින්වත්නි ඇහැක් පළවෙනි කාරණාව තින්නම් සංගති පස්සෝ කියන එකේ කරුණු තුනේ පළවෙනි එක ඇහැ හටගන්නවා සුභාතෙරණිය දකින්න ඇස ඒ ඇහැට අරමුණු වෙනවා සුභාතෙරණියගේ රූපය ඒක අරමුණක් අරමුණ හටගන්නේ මනස ඇසුරු වෙලා සුභාතෙරණිය නෙමෙයි මෙතන කියන්නේ ඒ සුභාතෙරණියව අරමුණු වෙච්ච රූපාරම්මණය ඇහැට අරමුණක් වෙනවා රූපයක් විදියට අන්නේ අරමුණ තමයි දෙවෙනි කරුණ මේ අරමුණ විඥාණයෙන් දැනගන්නව මනසින් දැනගන්නව මෙන්න මේ වෙන් කරලා දැනගන්නවයි කියන මනසින් දැනගන්නා දැනගැනීමලට කියන විඥාණය කියලා. ඔක තමයි තුන්වෙනි එක. එතකොට සුභාතිරණිය දකිද්දී ඔය ඇහැයි රූපේ විඥාණය තුනම එකට එකතු වුණාද? ඒ එකතුව නිසා තමයි පින්වත්නි එකතුවට කියනවා ස්පර්ශ පසපච්ච වේදනා එකතුව නිසා විඳීම හටගත්තා. දැන් ඔන්න ඒ විඳීම හටගත්ත තැන ඒ සැප වේදනාවක් ඇති වුණේ ශා ලස්සන S2 කියලා. දැන් බලන්න දෙකපු කෙනෙක් එකපාරට ආපහු හැරිලා බලනවා. සමහරට මේ දකින ගමන් එකපාරට අහකට මෝන ගියත් එසැනින් ආයිත් හැරෙනවා අර පැත්තට කො බලන්න කියලා ආයිත් හැරෙනවා. කොහොමද ඒ වෙන්නේ? ඔය ස්පර්ශෙත් එක්කම හටගන වේදනා සංඥා සංකාර කියලා තුනක්. සංඥාවෙන් කරන්නේ අඳුන ගන්නවා. ලස්සන ඇස කියලා අඳුන ගන්නවා. දැන් මේක ඇස කියලා මේ හඳුන්වලා දෙන්නේ සංඥාවමයි. ඒ ඇස ලස්සන හැක් කියලා අඳුනලා දෙන්නේ සංඥාව. එතකොට මේ ලස්සන හැක් කියලා ආපු සංඥාවත් එක්ක වේදනාව සැප වේදනාවක් වෙනවා. වේදනා සංඥාත් එක්ක එනවනේ සංකාර කියලා තව එකනේ. සංකාර කියන්නේ චේතනාව. චේතනාව තමයි කියන්නේ ආයිත් හැරිලා බලන්න. එතකොට ආයිත් මූණ එකපාරට අර ලස්සන දේ දිහා හරවන්නේ සංකාර කියන චේතනාව. දැන් මේ ඔක්කොම ඇති උනේ අර තුනක් එකතු වෙච්ච තැන. ඔබ දන්නවා දැන් මේ මේ සල්ලාල මිනිසයාට සංකාර කියන චේතනාව ඇති උනේ අනේ ඒ S2 මගී කරගන්න තිබ්බන. ඇහැට පෙනිච්ච අර ලස්සන රූපේ සදාකාලිකව මගේ බිරිඳ කියලා කරගන්න තිබ්බනම් කියලා ඔහුට හිතුනේ. ඇයගේ ගුණ ශරීරය ගැන කිසිවක් ඔහු දන්නේ ඔහු දන්නේ ඇගේ මෙම කිවට වරදක් නැහැ කුණු ශරීරය ඕනම ශරීරයක් අසෝචි පිරිච්ච කයක් අසෝචි පිරිච්ච කය කුණු ශරීරය ඒකෙන් කුණු වැහැරෙන්නේ හැමතිස්සෙම ඒ කුණු වැහැරෙන ශරීරයේ පින්වත්නි කාටත් පොදු ඒක රහතන් වහන්සේ නමක් වුණත් රහතන් වහන්සේලාගෙත් වැහෙන්නේ නවදොරින් මුතුමැණික් නෙමෙයි අසෝචිමයි කෙලසෙම සොටු කාගෙත් ඒ දුර්ගන්ධ ඒ නිසා කුණු ශරීරයයි ගුණ ශරීරයයි කියන ශරීර දෙකෙන් ගුණ ශරීරයේ පේන්නේ නැහැ සුභාතිරණිගේ අර කුණු ශරීරය තමයි පේන්නේ ආස්වාද ජනක විදියට
अने गुण शरीर दक्कन मे पुद्गलया दिग्गटम एक दंग जीवित करगत्ता एक तुलमाय लोके दंग हितहासुरवान्ने अने मट खावदा दया लैबेन्ने वितर्क कर कर इन्नो हम दाम दंग उदेट नगिट्टत मतक्कने सुभाव याट सुभाने अपिट सुभा तेरने उनाट या हेमतिस्से में आगे हित सुबह 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 या कवद मगे लंगटे इन्ने सुबह गगा तम या इन्ने सिमे देंग ओब हितन कोहे अद्द देंग ओय आत मेहनिय कगे हक गलवन थनटम मे मनुष्य आयट करदर कर कर करदर कर कर वद दुन्न एम मनुष्य एक पिंगवात नी एक केले सहित सितिंग मेरुना नाम अनिवार्य तिंग दुगतीयन राहत मेहनी अक्रही राग सीता कैतिकरण ये विधि हट चेतनात्मक पावितो सितुवेली वलिम पीटकरप वचन या पासा उहुट सिद्धवेने दुगतीय ट कार्म सकासने का एक कार्म वलिंग ओहु मेरुना ना एक कार्म गिवान नेतु विपाक वसें एक गिवान नतीय ना कार्म यातपात करन ओहु तुलो कुसलिए गुड़ने गुण नेत्ता अदैति निरे निरे दुख के दिनों अरे वेदना आवट वासन गवेला इतने में निरे दुख के दिन हम्मा किनेक में वेदना आवट वासन गवेला तो माय दुख के दिन याद माटे पड़ी में वीडियो पटियाक दक्षिण लेवना में चीनी वो गुड़ा रटोल है मतिया ना में समाहरा खड़ावाल तीनों पिंगवात नहीं खड़े लोको माल उठाएं ලොකු මාළු ටැංකිය තියෙනවා ඒවැය ඉන්න ලොකු මාළු තමන්ට කියලා කැමති මාළුව පෙන්වුවට පස්සේ ඒ මාළුවව අරගෙන ඒ වෙලෙම ඇස් දෙකට පෙනිපෙනිම ඒ වෙලෙම උයලා දෙන්නේ එතකොට දැන් මමත් ඒ වගේ කඩවලට යන පිටරට සමහරලාවට ධර්ම දේශන වලට ගියාට පස්සේ අපි ඒ වගේ කඩවලට ගිහිල්ලා අපිත් අර පණ පිටින් ඉන්න මාළු අරගන්නවා අරගෙන අපි මේ ඒගොල්ලන්ව බාස්කට් එකකට දාගෙන ගිහිල්ලා කොහෙරි වතුර තියෙන තැනකට නිදහස් කරන පණ පිටින්. ඉතින් දැන් මට අද දකින්න ලැබිච්ච වීඩියෝවේ මාළුවෙක් පෙන්නනවා දැන් අර මාළු ගොඩක් අතරේ මේ චීනෙක් ඇවිල්ලා පෙන්නනවට මෙයා ඕනි කියලා. දැන් අර මාළුවා දැලක් පොඩි දැලක් වගේ net එකක් දාලා ගන්න මේ කඩේ සේවකයාට අහුවෙන්නේ මේ මාළුව නෙමෙයි වෙන අය. නෑ නෑ ඒ පමියා ඕනි කියලා දැන් පෙන්නනවා. සිංහල එන්නේ මෙයා ඕනි කියන්නේ. දැන් ඇත්තටම එක වගේ මාළු ඔක්කොම හැබැයි මේ කික්කුම පෙන්නනවා දාගෙන සෑහෙන වෙලාවක් තිස්සේ අර කඩේ මිනිහටත් මහවදයක් මේක දැන් අල්ලන අල්ලන එක නෙමෙයි කිනෝ මේ වෙන එකක්ම පෙන්නනවා මේ මෙයා මෙයා කික්කේ පෙන්නනවා අන්තිමට ඉතින් සෑහෙන වෙලාවක් අර අර net එකට පැනලා එහෙට පැනලා මෙහෙට පැනලා අනිත් මාළුන්ගේ ඇඟවලුත් තුවාල වෙලා පින්වත් පුදුම වදයක් නෙදී මේ මාළු ටික ඉතින් දැන් කොහොම හරි පෙන්නපු එක දැක් මේ අර හරියටම net එකට අහුණ ගමන් අර කන්න දැන් බලබල මේ මෙයා මෙයා කියලා පෙන්නපු මිනිහයාට හරි සතුටුයි. එයා හරියට ස්තුති කරනවා දැන් අර net එකේ අල්ලගත්තු මිනිහයාට. දැන් මේ සතුට කියන්නේ තොහොතුල හටගත්තු සැප වේදනාව. දැන් මේ මාළුවා ගැහි ගැහි මේසයක් උඩට දැම්මම එතන මේසෙත් දඟලනවා. ඔය ටයිල් අල්ලන්න ගන්න රබර් මිටිය වගේ ප්ලාස්ටික් මිටියක් වගේ එකක් අරගෙන පින්වත්නි මේ අර මරණ මිනිස්සයාර දඟලන ලොකු මාළු වගේ ඔළුවට ගහනවා එකක් පන පිටින්ම දඟල දඟල ඉද්දි ගල වගේ ප්ලාස්ටික් මිටියකින් මං කල්පනා කරේ දැන් මේ මාළුවත් යම්කිසි කර්ම විපාකයක් ගෙවනවා දැන් මේ මරණ මිනිස්සයත් කර්මයක් අලුතෙන් රැස් කරගන්නවා කඩේ සේවකයා මේ වගේ කඩයක් දාපු අයිතිකාරයා යානේ මේ වෙන කෙනෙක් නම් ඒ අයිතිකාරයාත් කර්ම රැස් කරගන්නවා මේ මාළු පෙන්නපු අයත් ඒ මිනිස්සයාත් කර්ම රැස් කරගන්නවා ඊතර මේ සියලු දෙනා එකට එකතු වෙලා කරන කර්මයට ඒගොල්ලන්ටත් කවදා හරි ওই විදිහටම විපාක ගෙවන්න වෙනවා දැන් ඔබ බලන්න මේ වෙලාවේ මේ මාළුව දැන් අල්ලපු මාළුවේ පණ පිටින් මේ අල්ලපු ගමන් මම මේ කන්නේ කියලා අර මේ
සිත සතුට කරන්න නෙමෙයි ඔක්කොම කරන්නේ වේදනාවට වසඟ වෙලා නෙමෙයිද වේදනාවට වසඟ වෙලා රැස් කරන කර්මයේ විපාක විඳිනකොට දැන් මේ වෙලාවේ සැප වේදනාවට තමයි වසඟ වෙලා තියෙන්නේ මාළුවා අල්ලනකොට තියෙන සතුට අල්ලලා ඌට ගහනකොට බලාගෙන විඳින සතුට පණ පිටින්ම දඟල දඟල ඉදදී මරණ දකින සතුට එහෙමම පණ පිටින් මේ මාළුවා පුච්චනකොට දකින සතුට ඊට පස්සේ ඒ උයලා ගිනල්ලා ඇස් දෙක ඉස්සරහා මේ කන්න ආහාරයක් විදියට ගිනල්ලා තියදී දකින සතුට ඒ ඔක්කොම සැප වේදනා වල විපාක ටික අවසානයේ පින්වත්නි පාපී චේතනා විදියට රැස් කරලා කරලා අන්තිමට මොකද වෙන්නේ ගෙවනකොට දුක් විපාක දැන් මේ සැප විපාක කියලා නෙමෙයි සැප වේදනා කියලා පිට කරලා සැප වේදනා ඔක්කොම දුක් වේදනා විදියට දැන් ගෙවනවා අන්තිමට ඔබ ඔබ බලන්න මේ ජීවිතේ අපි මොනවා හරි පාපයකට අපේ හිත නැඹුරු වෙලා තින්නේ මොනවා හරි සැප වේදනාවකට ඒ සැප වේදනාව කියන්නේ මේ මොහොතේ මේ එක්ක ඇහැ රූපේ විඥානේ එකතු වින් හටගත්තු తాවකාලික දෙයක් එක්ක කනයි ශබ්දේ විඥානේ කියන తాවකාලික හේතුන්ගෙන් හටගත්තු දෙයක් එක්ක ගඳ සුවඳයි නාසයයි නහය විඥානේ කියන තුනේ හේතුවෙන් හටගත්තු తాවකාලික දෙයක් ඒ සැප වේදනාව එක්ක දිවයි රසයයි දිව විඥානේ නිසා හටගත්තු తాවකාලික දෙයක් එක්ක කයයි පහසයි කය විඥානේ නිසා తాවකාලික හටගත්තු දෙයක් දර වේදනාව කියන తాවකාලික දෙයක් ඒ తాවකාලික වේදනාව පින්වත්නි తాවකාලික හටගත්තු දෙයක් ඒ මොහොත තුල හටගෙන නැති වෙන එකක් හේතු නැතිදී නැති වෙන එකක් කියන එක දන්නේ නැති තාක්කල් ඒ වේදනාව ආත්මයක් කරගෙන පින්වත්නි ඒ වේදනාව නිසා ගොඩාක් පෞරස් කරගන්න සමහර ලාට ওই විදියට සැප වේදනාව මුල් කරගෙන සමහර ලාට දුක් වේදනාව මුල් කරගෙන දැන් බලන්න ඔතන මාළුව මැරුවේ සැප වේදනාවක් මුල් කරගෙන සමහර ලාට මරන්නේ දුක් වේදනාවලටනේ දැන් තමන්ට යම් සතෙක් ගැන තරහක් ආවට පස්සේ කෙලිම කොටලා දාලා මරලා දාන්නේ તો දුක් වේදනාවක් ඇවිල්ලා එතකොට සැප වේදනාවටත් මාළු මරනවා දුක් වේදනාවටත් මාළු මරනවා මේ වේදනාවේ හටගත් හේතු ඇතුව හේතු නැතිදී නැති වෙන తాවකාලික දෙයක් කියලා දකිනවනම් ඒ වේදනාව සතියෙන් සිහියෙන් අඳුර ගන්නවනම් වේදනානුපස්සනාව තුළ හිත හසුරවන දක්ෂ කෙනා පින්වත්නි වේදනාවට අහු වෙන්නේ නැහැ වේදනාවට ඇලෙන්නෙත් නැහැ වේදනාවට ගැටෙන්නෙත් නැහැ ඇලීම් ගැටීම් දුරු කරනවා වේදනාවලට වේදනාව හැමතිස්සෙම භවනාවට අරමුණක් කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ වේදනානුපස්සනාව බලන්න හිතල ජීවිතේ හැමතිස්සෙම එන වේදනා හැඔස්සේ හටගන්න වේදනා කනෝස්සේ හටගන්න වේදනා නාසියෝස්සේ දිවෝස්සේ කයෝස්සේ මනසෝස්සේ එන මේ හැම වේදනාවක්ම සිහිය පුරුදු කරන්න හොඳ අවස්ථාවක් අරමුණු ඒ හැම අරමුණක්ම සති අරමුණක් සිහිය පුරුදු කරන්න තියෙන ආයුධ පින්වත් ඔබට යම් සැප වේදනාවක් ආපු ගමන් එතන සතියට ආයුධයක් කරගන්න සතිය පුහුණු කරන්න දෙයක් කරගන්නේ මේ වේදනාව වේදනාව සිහියෙන් දකින්න කෙනා යම් දවසක ප්‍රඥාවෙන් මේ වේදනාව ආත්මයක් කරගන්න තු මේ වේදනාව හේතුන්ගේ ඵලයක් වශයෙන් දකින්න දක්ෂ වෙච්ච දාට ඒ වේදනාව තුල මමත් නැහැ වේදනාව තුල මගේ කරගන්න දෙයක්වත් නැහැ මම තුල වේදනාවකුත් නැහැ වේදනාව තුල මමත් නැහැ කියලා තමන්ට සක්කාය දිට්ඨිය නැති කරගන්න උනත් වේදනාවම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් සරලව කිව්වොත් එහෙම වේදනාව බලලා සෝවාන් වෙන්න පුළුවන් වේදනාවෙන්ම සැප වේදනයක් විඳින තැන දුක් වේදනාව විඳින තැන වේදනාවම අරමුණු කරලා සෝවාන් වෙන්න පුළුවන් ඒ කොහොමද සෝවාන් වෙන්නේ මම ඔය කිව්ව විදිහට වේදනාව හේතුන් නිසා මේ ස්පර්ශ නිසා හටගන්න එකක් කියලා අවබෝධින් දැක්කදාට ඒ හේතු නැති වෙනකොට නැති වෙලා යන වේදනාව තියෙන තැන ඒ හටගත් අනිත්‍ය වේදනාව තුළ මම කරගන්න මගේ කරගන්න මාතුල වේදනාව වේදනාව තුළ මම කියලා දකින්න දෙයක් නැහැ කියලා දැක්කදාට එයාට පින්වත් සක්කාය දිටි නැති කරගන්න ලැබෙන මේ වේදනාවම අරමුණු කරගෙන එහෙනම් ඔය ජීවිතේ නිරන්තරයෙන් හටගන්න වේදනාව සෝවාන් වෙන්න ආයුධයක් කරගන්නත් පුළුවන් ඔබට වේදනාව නිසානම් ජීවිතේ හැමදාම දුක් විඳින්නේ ඔබ දුක් විඳිනවා කියන තැන තියෙන වේදනාවන ඒ වේදනාවේ ඇත්ත తత్వේ අවබෝධ කරගන්න ඔබට වේදනාව අරමුණු කරන් හිත හසුරුවද්දී පින්වත්නි ඔබ දක්ෂ වෙනවා
ජීවිතේ දුක් විඳින තැන දුකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට හිත හසුරවන්නේ. ජීවිතේට පීඩාවක් එන තැන පීඩනේ වැඩි වෙන්නේ වේදනාවම තව වැඩි කරගන්න. කොහොමද? දැන් අපි නිකන් හිතමු අපිට කවුරු හරි කෙනෙක් කියපු දෙයට ඕන තරම් ඔබනේ මම වුණත් එහෙම අපි කාට එක පාරටම අපිට කියපු දේ ගැන ටිකක් හිතට ගැස්මක් ඇවිල්ලා දිගටම හිතන්න ගන්නවා. අපිට සිහිය ආවොත් එක පාටම මේ වේදනාවකටයි මම මෙහෙම හැසිරෙන්නේ. මට යායේ කියපු එකට ඇති වුණේ වේදනාවක්. විඳීම. වේදනාව කියන වචනේ ඇත්තටම මේ දුක් වේදනාවටම නිකන් අර අපි මේ පවර්ලා දාලා තියෙන නිසා විඳීම කියන වචනේ පුළුවන් තරම් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. වේදනාව කියන්නේ විඳීම. එතකොට මේ හේතුන්ගේ ඵලයක් විදිහට හටගත් විඳීමක් හටගත් කියලා දකින්න පුළුවන් නම් පින්වත්නි ඒ කියපු දේ ඔස්සේ අල්ලගෙන දිගින් දිගට අපි හිත හිත යන්නේ. දැන් එතකොට දිගින් දිගට හිත හිත හිතේ යනකොට අපිට මොකද වෙන්නේ? එතනදී ඇහත් කනට ඇහිච්ච දේ ඒ මොහොතේ හටගත්ත දුක දැන් ඒක හිතින් දිගින් දිගට හිතනකොට හිතින් ඒ දුක තව වැඩි කරගන්න. දවසක් තිස්සේ හිතේ තියෙනා දවසක් තිස්සේ දුක වැඩි කරගත්තා. දවස් දෙකක් තිස්සේ හිතේ තියෙනා දවස් දෙකක් තිස්සේ දුක වැඩි කරගන්න. සතියක් තිස්සේ හිතේ ඉන්නෝ නම් අර දුකක් ඇති වෙච්ච වේදනාව ගැන සතියක් තිස්සේ හිතේ හිටියනම් සතියක් තිස්සේ දුක වැඩි කරගෙන. මාසයක් තිස්සේ හිතේ ඉන්නෝ නම් මාසයක් තිස්සේ දුක වැඩි කරගෙන. අවුරුද්දක් තිස්සේ හිතේ ඉන්නවනම් ඔබ අවුරුද්දක් තිස්සේ දුක වැඩි කරගෙන. අවුරුදු පහක් තිස්සේ ඔබ හිතේ ඉන්නවනම් අවුරුදු පහක් තිස්සේ ඔබ දුක වැඩි කරගෙන. ජීවිත කාලෙම ඔබ හිතේ ඉන්නවනම් ඔබ ජීවිත කාලෙම දුක වැඩි කරගෙන. ආත්ම ගණන් ඔබ හිතේ යන තැනට එනවනම් ඔබ ආත්ම ගණන් පින්වත්නි මේ වේදනාවේ දුක වැඩි කරගෙන. ඒකේතොට තේරුම් ගන්න වේදනාව ගැන අවබෝධ කරන තරමට දුක අඩු වෙනවා. මේ ජීවිතේම දුක අඩු වෙනවා. වේදනාව සිහිය පුරුදු කරන්න නිමිත්තක් කරගන්න කෙනාට සැප ලැබෙනවා. දුක අඩු වෙනවා කියන්නේ සැප ලැබෙනවා කියන එක නේ. මාර්ගඵල අවබෝධයටපත් වෙන්නත් ලැබෙනවා සැපත් ලැබෙනවා. ඒ ඔබ සැපට කැමති කෙනෙක් නම් ඔබ වින්වත්නේ සැප වේදනාවත් භාවනාවට අරමුණක් කරගන්න නිමිත්තක් කරගන්න. දුක් වේදනාවත් භාවනාවට නිමිත්තක් කරගන්න. සැප දුක නැති ගානක් නැති උපේක්ෂා වේදනාව තියෙන තැන භාවනාවට නිමිත්තක් කරගන්න. ඒ හැම තැනම ඔබේ ජීවිතයේ දිත්ත ධම්ම සුඛ විහරණයට මේ ජීවිතයේ විදින සැපයටත් ඔබ පින්වත්නි ඒ භාවනාව ප්‍රයෝජනට අරගෙන ඒ වගේම ඔබට මතු යම් ජීවිතයක උනත් අර මං අර කිව්වේ දුවෙක් චූටි දුවෙක් ගැන ඒ වගේ ඔබට දුකක් ඇති වෙන තැනක උනත් පීඩනේ අඩු වෙන විදිහට හිත හසුරවන්න ඔබ ස්වාධීනව හිතන කෙනෙක් බවට පත් වෙයි. මේ ධර්මයේ ප්‍රයෝජනෙ පිණිස ඔබට නිවනට පත් වෙන තාක්ම ප්‍රයෝජනෙ පිණිස උදව් වේ. එනිසා මේ ධර්මයෙන් හිත වඩන කෙනාට ඵල ලැබෙනවා ලැබෙනවම ඒක ස්ථිරයි. අපි මේ ජීවිතේ මේ කරන දේශන අහලා ස්වාමීන් වහන්සේ මට අසවල් තැනදී ආපු වේදනාවේදී මම දරාගත්තා ඒක මට නම් මේ ධර්මයේ ආශ්චර්ය නිසාම තමයි දරාගත්ත සන්නසල කියලා කියන අය කොච්චර හම්බෙනවද? ඒ ධර්මයේ නිතර නිතර අහන අය ධර්මයේ තුල නිතර නිතර හිත පුරුදු කරන අය ඔබත් එවැනි දක්ෂ කෙනෙක් වෙන්න ඔබ එදාට පින්වත්නි මේ ධර්මයේ කියලා දෙන ඔබට ඔබට මේ මාර්ගය පෙන්වලා දෙන හැම කල්යාණ මිත්‍ර සන්නහසනමක් කෙරෙහිම ඒ වගේම මේ ධර්මයේ ඔබට අහන්නට මාධ්‍ය දහසර හදලා දෙන නිත්‍යසම් වැනි මේ උතුම් නාලිකාගෙන නාලික මේ මේ නිත් නාලිකාව ඔබට මේ අවස්ථාව හදලා දෙද්දි මේ වැඩපිළිවෙල පවත්වාගෙන යන මේ උතුම් කාර්ය මණ්ඩලය ගැන මේ ආයතනය නිර්මාණය කරපු සභාපතිතුමා ගැන සියලු දෙනා කෙරෙහි ඔබ පින් දෙයි. අනේ මං අද මගේ හිත හදාගත්තේ මං ඊ අහපු ධර්මයේ නිසා හිත පුරුදු කරපු ධර්මයේ නිසා කියලා. ඔබට ඒ පුණ්‍යවන්ත භාග්‍යවන්ත සිතක් පිණිස පින්වත්නි අද අපි කියලා දුන්න මේ වේදනානුපස්සනාව තුළ සිහිය පුරුදු කරමින් ඔබේ ජීවිතයේ සැප වේදනා ඉදිරි දුක් වේදනා ඉදිරි අදුක්කම සුඛ කියන වේදනාවේදී ඒ අදුක්කම සුඛ වේදනාව වෙන්වෙන් කරලා වේදනාව හඳුන ගන්න ඔබ හැම දිනාටම ඒවත් සාමිස වේදනා, නිරාමිස වේදනා, ඒ කියන්නේ
කාමය අරමුණු කරගත්ත වේදනා තියෙනවා කාම අරමුණු වලින් බැහැර වෙච්ච නිර්ාමිස වේදනා තියෙනවා ඉතින් මේ සියලු වේදනා හට ගන්න තැන්වල ඒ ඒ වේදනා තීරුම් ගන්න තැන පින්වත්නි නොයැලෙන නොගැටෙන පින්වන්ත සිතක් පිනිස ඔබට මේ උතුම් අනුශාසනයේ හේතු ආසනාම වෙත්වා කියලා සියලු දෙනාට ආශිර්වාද කරනවා සාදු 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 ඉතින් අද මේ බක්මාසේ තුන්වෙනි ද සෙනසුරාදා ඇත්තටම දැන් අපිට මේ දායකත්ව දේශනාව සටහන් කරලා තියෙන පත්‍රිකාවේ බක්මාස කියලා තියෙනවා නමුත් මේ තාම මැදින් මාසේ මේ මොකද අපි බලන්නේ මේ අප්‍රේල් නම් බක් මාර්තු නම් මැදින් කොහොම තමයි බලන්නේ එතකොට පොය දවස වෙනකම්ම තාම යන්නේ මැදින් පොය දවසට තමයි බක් පටන් ගන්න. ඊට පස්සේ වෙසක් වෙනකන් යන්නේ බක්. එතකොට මේ ඔබට බක් පොහේ දවසේ බවුන් පැලස්සේ සිල් සමාදන් වෙන්නට වාසනාව ලැබෙනවා ගම්පහ. අපි ඒවගත් සාකච්ඡාවේදී දැනුවත් කරන්නම්. අද දායකත්වය දරන්නේ කුසුම්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය. ඉතින් 22න් 5 ද සේරම් පාර ගල්කිස්ස පදිංචි ඒ වගේම වනාත පාර දෙහිවල පදිංචි මේ අත්තු සියලු දෙනාගේම දායකත්වයෙන් අද මේ ධර්ම දේශනාව සිදු කෙරෙන්නේ සිංහ කුසොන්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය තුළු යැත්තන් බලාපොරොත්තු වෙනවා දෙන්නගේම ජන්මදිනයේ දෙන්නේ අප්‍රේල් 5 වෙනිදාට මහිදන්නේ එකට ධර්මයේ ශ්‍රවණය කරන හඳ කල්යාණ මිත්‍ර දෙන්නෙක් දෙන්න එකට එක දවසෙම ජන්මදිනයත් යදෙනවද කොහෙද අපි කුසම්ද සිල්වා මහත්මියටත් ලිලින්දි ෆොන්සේකා මහත්මියටත් ආශිර්වාද කරනවා කල්යාණ මිත්‍රත්වයෙන් සසර අවසන් කරන තුරු මේ ධර්මය ශ්‍රවණය කරන එක කලණ මිතුරන් විදිහට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න මේ පින ආශිර්වාද පිණිසම හේතු වේවා නිරෝගී සුවය දීර්ඝායුෂ මේ ජන්ම කල්යාණෝ ජන්මදිනයේ දවසේ අපි ආශිර්වාද කරන ජීවිතයේ උපත පුණ්‍යවන්ත වෙන්න කල්යාණ වෙන්න සුබ වෙන්න නම් කුසලයේ තුලම හිත හැමතිස්සෙම පවත්වන්න හිත ප්‍රඥාවෙන් දියුණු කරගන්න කියලා අපි ආශිර්වාද කරනවා නිරෝගී සුව සැලසේවා දිගාසිරිම වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම සංසාරගත සීපත් වෙන නොවන සියලුම මීගේ ඥාතීන්ටත් මේ පින අනුමෝදන් කරනවා. එයත් බලාපොරොත්තු වෙන දේශකයන් වහන්සේට සහ සියලුම මහා සංඝ රත්නියටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කරගන්න පවුල හැම දෙනාටම හිත මිතුරන් සියලු දෙනාටත් මේ පින ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන යහපත සැපත සැනසෙල්ල පිණසම. ඒ වගේම සටහන් කරලා තියෙනවා මේ ධර්ම දේශනාව මුළු ලෝකෙටම අහන්න සලස්සන net fm ආයතනයේ සියලු දෙනාටම පින් බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි මේ ධර්ම දානමය කුසල ආනිසංස බලයෙන් කුසුම්ද සිල්වා මහත්මිය සහ ලිලින්දි ෆොන්සේකා මහත්මිය ඇතුළු කොට ධර්මයේ ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත් net fm ආයතනයේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරන අපේ වරුණ මහත්මයා ඇතුළු සියලු දෙනාටම සත් ප්‍රාර්ථනා කරනවා ඔබ කවුරුත් යහපත් සුවපත් මෙලොව යහපතින් පරලොව සුගතිය ලැබමින් සසරම සුවපත් වෙත්වා ඔබට සසර අවසන් කරන භවය ඉක්මන් භවයක්ම වෙත්වා සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුන තුළම පරිපූර්ණ ධර්ම අවබෝධය සාක්ෂාත් කරන්න මේ හැම කුසලානිසංසයක්ම උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු 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 ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදාති සාදු 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 එනසුනන්ද සිටින කසපුව ධර්මානුශාසනාව නිමවටපත් උනේ
අපි විරාමයක් ලබමින් පසුව ධර්ම සාකච්ඡාවේදී මේ ඇසුරේ ඔබේ හිතේ ගොඩනැගෙන දහම් ගැටළු විමසන්නට බලාපොරොත්තු වෙනවා 0112 55 33 63 දුරකථනයෙන් ඔබ සම්බන්ධ වන්න ධර්මානුශාසනාව සිදු කළ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වහන්සේට ලැබේවා උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට යමු වෙනවා සෙනසුරාදා සිටින තසපුව සමගයි සම්බන්ධ වන්නේ සෙනසුරාදා සිටින තසපුව තුළ වේදනානුපස්සනාව පිළිබඳව ඉතාමත් වැදගත් වූ කාරණා අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. දැන් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ඔබට ආරාධනා කරනවා වේදනානුපස්සනාව සම්බන්ධවත් යම් යම් දහම් කාරණා සම්බන්ධවත් හිතේ තිබෙන්නා වූ ඒවත් වේදනාව වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා ඒ වේදනාවන් තුනී කරගන්නට තිබෙන අවස්ථාවක් මේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න 0112 55 33 63 දුරකථන අංකය විවෘතයි. ඔබට සම්බන්ධ වන්නට පුළුවන්. බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම අපේ හාමුදුරන් වහන්සේව සෙනසුරාදා සිටින තසපු ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනි. ඉලඹෙන පුරපසලසක පොහොය, බක් පුරපසලසක පොහොය ලෙසයි අපි හඳුන්වන්නේ. ඉතින් මේ බක් පුරපසලසක පොහොය හරි රමණීය වූ පොයක්. මොකද හේතුව මේ බක් මාසය තුල අලුත් අවුරුද්ද පිළිබඳව අපේ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව තුළම තිබෙන හරි විශේෂ වූ හැඟීමක්. ඒ හැඟීමත් එක්ක බක් මාසයෙන් ආරම්භන පුරපසලසක පොහොයත් සමග ඉදිරියට එන කාලය සැබවින්ම බෞද්ධයන්ගේ ජීවිතේ බොහෝම වටින කාල පරිච්ඡේදයක්. හැම කාලෙම වටිනවා. හැබැයි ඉනිහා ගිය බෞද්ධ ප්‍රබෝධයක් ඉස්මතු වන කාලවකවානුවක් තමයි බක්පුර පසළොස්වක පොහොයත් සමග ලැබෙන්නේ. ඉතින් මේ කාලය තුලදී විවිධ ආමිස ප්‍රතිපත්ති ආදී කොටගත් පෝෂාවන්හි නිරත වන්නට බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම සූදානම්. බක්පුර පසළොස්වක පොහොය දිනේ සඳුත දිනයක් වෙන්නේ ඉරිදා. ඒ කියන්නේ සෙනසුරාදා නිවාඩු ගත්ත අයට සෙනසුරාදා ඉරිදා සමුද දවස් තුනම තියෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුදු කාලයෙන් පසු එළඹෙන බක්පුර පසළොස්වක පොහොය අපි ශ්‍රේත පූජාව නෙත් රේඩියෝවේ පෝදා සීල සමාදාන වැඩසටහන සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ විසින් ඉදි කරන්නට යෙදුණු ඔබ විසින් සහාය ලබා දුන්නු නෙත් ශ්‍රාවකයන් නිරන්තරයෙන්ම කැමැත්තෙන් තමන්ගේ ජීවිතයට දහම ප්‍රගුණ කරන්නට එකතු වෙන ස්ථානයක තමයි මෙවර පුරපසළොස්වක පොහොය දිනේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන අපි සමීප කරවන්නට බලාපොරොත්තු වෙන්නේ ගම්පහ බවුන් පැලස්ස. ගම්පහ බවුන් පැලස්සේ මීට වර්ෂයකට මතක එක පාරටම කොරෝනා නිසා වර්ෂ දෙකක් දමන්න කියලා වර්ෂයකට පෙර ආතුව මහා පින්කමක් අපි සිදු කළා. ඒ බවුන් පැලස්ස සාසනයට පූජා කිරීමේ පින්කම එදා බුදුහාමුදුරුන් රහතන් වහන්සේලා සමග වැඩිය එදා පටන් මේ දක්වා ඒ උතුම් වූ පොදබිම ඒ ආධ්‍යාත්මිකව සැනසෙන පින්නුතුන් වෙනුවෙන් නිරන්තරයෙන්ම සූදානම්. ඉතින් යම් යම් බාහිර සාධකයන් නිසා සාර්ථක ලෙසින්ම සිදු කරන්නට නොහැකි වුවත් අපි නැවතත් ඒ සඳහා දරන උත්සාහය මම හිතන්නේ ඉදිරියට අකණ්ඩව ක්‍රියාත්මක වන භාවනාවන් තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික සැනසීම පුහුණු වැඩසටහන් සිදු කරන්නට තිබෙන අවස්ථාව ඒත් සමගින් මුදා වෙනවා. ඒ නිසා බක්පුර පසළොස්වක පොහොය දවසේ මේ පුදබිමට බවුන් පැලස්ස පුණ්‍ය භූමියට ගම්පහට ඒක රාශිවන්න ඔබට පුළුවන් උදෑසන පටන් අපි මේ පුදබිමේ සිට බවුන් පැලස්සේ සිට ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අපේ හැමෝටම දැන් මෙතන අපි බවුන් පැලස්ස තුල පොය වැඩසටහනක් සිදු කරන දෙවන අවස්ථාව. ඔබ හසේ විශේෂ කොට මේ බක්පුර පසළොස්වක පොහොය ශ්‍රේත පූජා වගේ මේ රේඩියෝව සමග අපේ ශ්‍රාවකයන් එකතු කරගෙන පොහොදා වැඩසටහනක් සිදු කරන්නට අපේක්ෂා කරන්න කොමන හේතුවෙන්ද කියන කාරණය අපි සිහිපත් කරලා මද සාකච්ඡාවට යොමු වක් ප්‍රවේශයක් ලබා ගනිමු අපි හඳුරන්නේ. වරුණ අපි දැන් සිග්නේත සුපු ශ්‍රවණය කරන හැමෝම බවුන් පැලස්ස කියලා කියනකොට දන්නවා. බවුන් පැලස්ස ආධ්‍යාත්මික පුහුණු මධ්‍යස්ථානයක්.
මොනවාද පුහුණුව යෙදෙන්නේ තමන්ගේ ජීවිතේ මේ මනස මම කයක් පුහුණු කරනවා නම් යම් කිසි දෙයකට ඒකත් එකපාරටම අමාරුයි එහෙමයි දන්නවා කායික ව්‍යායාම් කරන අය කොච්චර මහන්සියෙන්ද කාලය තිස්සේ මේ කය ඒ තෙන්ට ගොඩනගා ගන්න ඔව් මනසත් ඒ වගේම තමයි මනසට යම් කිසි පුහුණුවක් දෙනවයි කියන එක කාලයක් කරන්න ඕන දෙයක් එකපාරටම බෑ ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නා මේ හිත තරම් දෙයක් නැහැ කියනවා යම් පැත්තකට නැඹුරුනොත් ඒ පැත්තටම ගලාගෙන යන දේවල් අතරේ හිතට ගහන්න එකක් නැහැ හිතට මේ සමාන කරන්න පුළුවන් වෙන කිසි දෙයක් නැහැ දැන් ඔබ දන්නව වරුණ හිත තමයි අංක 1 ඒ කියන්නේ වතුර ටික කොයි පැත්තකට හරි ගලාගෙන යනකොට ඒ පැත්තටම බර වෙලා යනවනේ වතුර ටික එහෙමයි ඒ වගේ යමක් යම් පැත්තකට බර කරාම ඒ පැත්තටම යන ඒවා තියෙනවන තරම් ඒ සියලු දේ අතරේ අංක 1 වතුර නෙවෙයි වෙන දෙයක්වත් නෙවෙයි මනස එහෙමයි බර වුණොත් බර වුණාම තමයි පැත්තට ඒකයි වැබ්බැහි වෙනවා කියලා වචනකුත් තියෙනවා එහෙමයි මොනවට හරි දෙයකට කන බොන දෙයකට නිදිය ගන්න හෝ මොනවා හරි බලන්න කරන්න අහන්න කරන්න මොනවා හරි ක්‍රියාවකට මොනවා හරි දෙයකට පුරුදු වුණ ගමන් වැබ්බැහි වුණ ගමන් ඒකටම තමයි හිත එහෙමයි හිතේ හැටි එතකොට මේ භාවනාවක හිත පුහුණු කරන එක අපි සසරේ හැම පුහුණු කරලා නැති හින්දා එහෙමයි ඒ පැත්තට බර නැහැ ඒත් මේක ඒ පැත්තට බර කරගන්න ඔය එදිනෙදා ජීවිතේ වරන සාමාන්‍යයෙන් ඉන්න අතර දැන් මේ සිතනතසුපුව අහලා ඔන්න අපි කොච්චර කිව්වත් වේදනානුපස්සනාව පුහුණු කරන්න කියලා අර අනිත් වැඩත් එක්ක ඕක දැන් තේසනේ අහන් ඉන්න කොටත් හිතනවා මං කරන්න ඕනේ හිතනවා හැබැයි හිතුවට පොඩි වෙලාවක් යක ඉඳි ඊට පස්සේ වෙන වැඩත් අතරේ එහෙමම අමතක වෙනවා එහෙමයි ආයි කොහෙලේ හරි දේශනයක් ඇහුනොත් හරි එක පාට මොක් හරි මතක් වෙච්ච ගමන් ඕන ආයෙත් වෙනවා ගයක් ගන්නවා එතනින්ම අතරින් අමතක වෙනවා ඒක ඔබේ වරදක් නෙමෙයි ඒක හිතේ හැටි ඒ නිසා මොකම නෙමෙයි ඒක හිතේ හැටි ඒක කහට පොදු ඒතර වර්ණ ඒ නිසා තමයි අපි දැන් මේ බවුන්ටලස් එක කරන්නේ යම් කිසි දවස් කීපයක් නේවාසිකව වෙන වැඩ නැහැ මේ පුහුණුවම දෙනවා දිගටම කියන වෙන දේවල් නෙමෙයි සියලු දේවල් අතහැරලා මෙතෙන් දෙන්න ඕන මේ වැඩේ මේ ඒ දෙන දවස් කීපය ඇතුළේ හිත ඒකටම පුහුණු කරනකොට වරුණ එහෙමයි අර බහුල වශයෙන් ඒකට මේ යමු වුණාට පස්සේ ඒක දිගටම ඇදන් යන්න පුළුවන් භාවිතා බහුලීකතා ඔව් අන්න ඒ වගේ සාමාන්‍ය ජීවිතයේ එකපාරටම මෙතෙන්ට අවතීර්ණ වෙන්න අමාරුයින්ද අපි බවුන්ටලස් ඔස්සේ ඔබට ඒ පුහුණුව දෙනවා ඊට පස්සේ ඔබට පුළුවන් දෛනිකව තමන්ගේ ජීවිතේ මේ පුහුණුව අරගෙන යන්න ඉතින් ධර්මයේ තුල හිත පුහුණු කරන්න ඕන කෙනා කෙලෙස් ප්‍රහාණයට මේ ජීවිතේ ඕනකම තියෙන කෙනා මේ කෙලෙස් වලින් පීඩා විඳිනවා නම් ඔබ මට මේක මේ දැන් ඇති හොඳටම මොකද්ද මේ ජීවිතේ ගොඩක් අය කියන දෙයක් මොනවද මේ ජීවිතේ කියලා හිතනවා මට ඒ අත්දැකීමත් එක්ක නම් හොඳටම දැනුණ ජීවිතය ගැන කියලා කියනවා හැබැයි පින්වත්නි අපිට කොච්චර දැනුණත් කොච්චර මොකද්ද මේ ජීවිතේ එපා වෙලා තියෙන කියලා මොනවා කිව්වත් එහෙම කිව්ව පමණින් නිදහස් වෙන්න බැ පුහුණුවක් තියෙන්න ඕනේ එහෙමයි අන්නේ හිත පුහුණු කරන්න බෝධිපාක්ෂික ධර්ම තුල හිත පුහුණු කරන්න බවුන් පැලස් අපි ගොඩනගලා තියෙන්නේ ඉතින් අපි එකම දේ තමයි හරියටම අවුරුද්දකට උඩදී තමයි අපි ආයතනය විවෘත කළේ එහෙමයි අද්දට වෙනකොට හරියටම කියනවා නම් අවුරුද්දයි මාසෙයි දවස් දෙකයි එහෙමයි සෙන්සර් අවුරුද්දේ මාසෙයි දවස් දෙකක් වෙනවා විවෘත කරලා එතකොට අපිට මේ ඉඳලා අපි පටන් ගත්ත මේ පුහුණු වැඩසටහන් පටන්ගෙන දවස් දෙකක් යනකොට එතනම මේ මීටර් කිලෝමීටර් දෙකක් නේ දුර තියෙන ගාමන්ට් එක මිනුවන්ගොඩ ගාමන්ට් එකේ පළවෙනි පොකුර දෙවෙනි ඒ කියන්නේ දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර පටන් ගත්තා කිලෝමීටර් දෙකක් නෑ අපි වැඩසටහන පටන් ගන්න දවස් දෙකක් නෑ ඒ කියන්නේ කොවිඩ් පළවෙනි පොකුර පළවෙනි රැල්ලේදී මහා බීතියක් නැති වුණේ ඉතින් එතකොට දෙවෙනි රැල්ල පටන් ගන්නකොටම අර බීතිය හිත් වලින් තිබි මේ අයින් කරගන්න බැරි වුණා අපිට ඔව් එතකොට දැන්
ඒ වෙලාවේ ඒ ඒ බවුන් පැලස්සට මේ අදාළ ප්‍රදේශය තමයි වැඩිපුර ආවරණය වෙන්නේ යම් කිසි නීති රීති වලින්. ඉතින් ඒ හින්දා අපිට සිද්ධ වුණා පළවෙනි යෝගීන් පිරිසත් හැමම වැඩසටහනේ සොල්ට යවන්න. නමුත් ඒ අයම අපිට දැන් අපි ආය වැඩසටහන පටන් ගන්නවා කියලා දැනගන්නකොට අර දවස් දෙකේ අත්දැකීම නිසා ඕන් කියන සන්නස අපිටම දෙන්න අවස්ථාව අනේ අපිට ඒකන අහිමි වෙච්ච එක අපිටම ඕනේ කියලා. ඉතින් අපි මේ වෙලාවේ මෙහෙම දෙයක් කියනවා අත්තනම අර පොරොත්තු ලේඛනයක් තියෙනවනේ මං පීට පෙර කියලා තියෙනවා. එහෙමයි. හැබැයි පොරොත්තු ලේඛනේ දැන් අවුරුද්දකට පෙරනේ ඉල්ලීම් කරලා තියෙන්නේ. මේ වෙනකොට ඒ අය අතරේ ජීවතුන් අතර සමහර අය ඉන්නවද කියන එක අපි දන්නෙත් නෑ. සමහරු නැති අයත් ඇති. ඒ වගේම සමහර අය අතරේ අපි දන්නවා මේ කාලෙ වෙනකොට කොයි කොයි ඉදිරි ජීවිතේ ගොඩ නැගිලාද අපි දන්නේ. අවශ්‍යතාව වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි අලුතෙන් අවස්ථාවක් දෙනවා අද සිත්නෙතසපුව මේ වෙලාවේ අහන අය. අපි දෙන්නම් අංකයක්. ඒ අංකෙට මේ ඔබට පුළුවනි මේ බවුන් පැලස්සේ මේ පොයේ දවසෙන් පස්සේ නේවාසික පුහුණුවට සහභාගී වෙන්න අවශ්‍යයි. අපි මුල් දවස්වල වරුණ දවස් 3 වැඩසටහනයි දවස් 7 වැඩසටහනයි කරන්නේ. එහෙමයි. එතකොට දවස් 3 වැඩසටහනක් අවශ්‍යයි ඒ වගේ දැනුවත් කරන්න. දවස් 7 වැඩසටහනක් ඕනයි ඒ වගේ දැනුවත් කරන්න. කෙටි පණිවිඩයක් තිබ්බත් ප්‍රමාණවත් 0.7 1 7 3 6 5 3 4 5 සැපයට හේතු වෙන ආකාරයේ රසයක් නිසා
සැපයට හේතු වෙන ආකාරයේ රසයක් දිවට දැනුන නිසා තමයි ඒක සැප වේදනාවක් වුනේ තෙන්දි. එතකොට එතෙන්දි සැප වේදනාව අවිද්‍යාවෙන් ගත්තා. ඒ නිසා ඒ අනවබෝධය තුල ඇලුනා. එහෙමයි. ඉතින් අපි මුලා වෙලා තියෙන එතක. මුලාවක්. අන්නේ මුලාව කඩලා ඒ ඇලීම කැඩුවා කියලා අර රසේ දැනෙන එක නැති වෙලා යන්නේ නැහැ. දැන් ඉතින්ලි ඒ කියන්නේ ගිහි ජීවිතේ ලෞකික ජීවිතේ කටයුතු වලට බාධා වන්නේ නැහැ. නෑ, ඒ රසේ රස විඳිනවා. ඒ රසේ රස විඳිනවා. හැබැයි අවබෝධය. හැබැයි ඒක ඇලිලා එතන මුලා වෙන්නේ නැතුව. උපාදාන කරගන්නේ නැහැ. ඔව්. එතෙන්දී සිහියෙන් ඉන්න කෙනා ඒ සතිය තුළ අර රසය නොදැනි දැන් අපි කියමු අරුණ හැට පේන දෙයකට ලස්සන දෙයක් දැක්කම සැපයක් ඇති වෙනවනේ. එහෙමයි. මේ ඒ සැපයට ඇලෙන එකයි මෙතනදී අපි කතා කරන්නේ. එහෙමයි. ඒ සැපය සැප වේදනාවක් විදිහට දැක්කම ඒ හටගත්ත සැපය නිත්‍ය නෑ කියලා දන්නවා. එහෙමයි. ඒ සැපය නැති වෙනවයි කියලා දන්නවා. අන්නේ අවබෝධය තුළ ඇත්තරම කියනවා නම් සිත උපේක්ෂාසහගත කරගන්න පුළුවන්. නමුත් ප්‍රාථමිකව අපි මතක් කරේ ඒ ඇතිවෙච්ච සැපය හේතුන්ගෙන් හටගත්ත වේදනාවක් කියලා දැනගන්න තැනම මුලා වෙන්නේ නැති නිසාම ඇලෙන්නේ නැති නිසාම ඒ සැපේදි වරුණ එයාට දුක හට ගන්න තියෙන ඉඩක් අඩු වෙනවා. ඇයි? ඇලුනා නම් ඇලිච්ච වේදනාව නැති වෙනකොට දුකයි. එහෙමයි. දැන් ඔබ හිතන්න ඇලුනද යම් වේදනාවකට වේදනාව නැති වුණ ගමන් මොකද වෙන්නේ? දුකයි. ඔව් දුකයි. දුකයි. දැන් භාවනාව වුණත් එහෙමයි. එහෙමයි. භාවනාවක සමාධියට ඇති වෙනවනේ සැපය. ඔව්. මේ සැපේ නිර්ආමිසයි. එහෙමයි. ඒ නිර්ආමිස සැපයත් හේතුන්ගෙන් හටගත වේදනාවක්. එහෙමයි. එනිසා දුක ඇති වෙනවා. මේ වේදනාවට ඇලුනොත් භාවනාවේ ඇතිවෙච්ච සැපයට හෝ ඇලුනොත් ඒ වේදනාව නැති වුණ ගමන් මොකද වෙන්නේ? දුකයි. එතකොට ඒ දුක නැති කරගන්න අර ඇලීම නැති කරගැනීමෙන් ඒ දුක් වේදනාව නැති කරගන්නවා. යම් වේදනාවක් නැති වෙන අන්න ඒ දර. ඒ කියන්නේ ඒ රාගය හෝ ద్వේෂය හෝ මෝහය නිසා හටගත්ත විඳීම් නැති වෙලා යනවා. එහෙමයි. නැතු අර අරමුණ හටගද්දී ඇතිවෙච්ච විඳීම් සියල්ල නැති වෙලා මේ නිකන් වේදනාවක් කිසිවක් නැති නිකන් හිස්ම මොකද්ද එකක් වෙනව නෙමෙයි. එහෙමයි. එහෙම දුවත් මේ භාවනා කරන් ඉන්නකොට මේ ලෝකේ සුඛ වේදනාවක් ඇති වෙන්නේ නැති වෙන්න ඕනේ. ඔව්. මේ ඉතින් එහෙම නෑ. එහෙම කර්මන්නේ නෑ. ඒක ඇති වෙනවා. අග්ගීට එක විඳිනවා. ඒක කරකසත් වැඩිය හොඳින් දැනෙනවා. ඉතින් හොඳට දැනෙනවනේ. ඇයි ඉතින් අතන මුලා වෙච්ච තැන ඒක වෙනස් වෙනකොටම දුකක් එනවනේ. ඒ දුක එන්නෙත් නැති වෙන තැන කියන්නේ තවත් පවතින අර සැපේ. නම සිල්ගත් අම්මල එහෙම ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ඒ තුලම හිර වෙලා යම් යම් බාධක සීමා එහෙම යොදා ගන්නවනේ ඒ මුලාව එතකොට ඒක මුලාවක් එතනදී දැන් සමහර ලාට වරුණ මේ අපි මං හිතන්නේ පොය දවසේ අසල ඇති වෙච්ච වේදනාව ගෙදර ගිහිල්ලත් විඳින්න බල් විඳින්න බල් ඒ කියන්නේ මේ පොය දවස් බක්පුර පසවස්සක පොහදා සිල් වැඩ සටහනේදී මම කැමති ඔබ වහන්සේ උදෑසන සිට ඔය කාරණා ටික පහදලා ඔහුන ඒ සඳහා යොමු කරනවා නම් ඒකට ගෙදර ගෙනියන සීරෙන් පස්සේ වැඩුණු හිත මුලාවෙන් ගලව ගන්න පුළුවන්. මම හිතාවි පහුගිය පොය දවසෙත් සමාදන් වුණායට මම සජීවී වැඩසටහන අතරතුර නෙමෙයි වැඩසටහන අවසන් වුණාට පස්සේ මම දැනුවත් කළා. එහෙමයි. අපි දන්නේ සමහර විට මොනවහරි හේතු හැදිලා ධර්මදේශන අහන්න තියෙන අවස්ථා නැති වෙන්න පුළුවන්. මොනවහරි වෙනසක් වෙන්න පුළුවන් කියලා. එහෙමයි. ඒ මතක් කළේ මේ මුකුත් ඥානයක් පාරලා ඉන්න කලින් මම දැකලා හිවලාගුණ තියෙනවා. එහෙමයි. ඉතින් ඕනම මොහොතක අපිට ජීවිතේ මේ අර මම දැක්ක පොහොගේ දවස්වල ඉඳලාම අපේ ගලගුමේ ඥානදීප ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මුහුණුපතේ හරි අපූර්ව වාක්‍යයක් දාන නිතරම ඕන හැම දෙයක් විය හැක මොකක්ද මේ වාක්‍යය. එහෙමයි. ඕනම දෙයකට මුණ දෙන්න හැමතිස්සෙම මගේ හිත සූදානම් වෙනවා. ඒක මොහොතක ඕනෑම දෙයක් සිදු විය හැක. ඔව්. ඉතින් ඒකෙන් අර මේ මම එදා දේශනාවේ කිව්වා මේ ඕන දෙයක් කියන දැනට හිත හදාගන්න දක්ෂ වෙන්න කියලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කතා කරනකොට පොයි දවසේ දේශනිය අහපුවා ඉන්නනම් මේ වෙලාවේ සිත්නත සුපහාන ඒ ඇයිට මතක ඇති. හම්බුනේ බලාපොරොත්තු කියන්නේ ජීවිතේට ප්‍රශ්නය කියන්නේ මේ ජීවිතය ආධ්‍යාත්මිකව සැනසීමල තිබෙන බාධාවත්ද? වරුණ මේ සාමාන්‍ය ගිහි ගෙදර ගත කරන කෙනාට අනාගතේ සැලසුම් කරන්න වෙනවනේ. එහෙමයි. අනාගතේ සැලසුම් කරනවා කියන එක වරුණ මේ සාමාන්‍ය ජීවිතයේ ජීවන කෙනෙකුට අවශ්‍ය දෙයක්. එහෙමයි. දැන් අපි කොටිම්ම කියමු ආරාම ගොඩනැගීම නම් මනන් දේවල් පැත්තකින් තියන්නකෝ. එහෙමයි. පින්ඳපාත වැඩන භික්ෂුවට උනත්
මංගද කොහාටද පින්නපාති වඩින්න ඕනේ කියලා මේ මේ මොහොතේ ඉදිරියට වෙන්න තියෙන දෙයක් ගැන සැලසුමක් තියෙනවා නේද ඒ වගේ මං දැන් භාවනාවට වාඩි වෙන්න ඕනේ කියලා හිතුණත් කොතන කොයි ගහ යටටද මම යන්නේ සැලසුම් ජීවිතේ සැලසුම් තියෙනවා එතකොට මේ සැලසුම තුල වරුණ මේ මුලා වෙනවා අනාගතය තුලත් අතීතය තුලත් වර්තමානයේ අවබෝධයක් නැතිකම තුල වර්තමානයේ තියෙන බැඳීම් එක්ක අතීතයටත් මුලා වෙනවා අනාගතයටත් මුලා වෙනවා මෙන්න මේ මුලාවෙන් මිදීමක් තමයි හැමතිස්සෙම මේ ධර්මයේ තුල තියෙන්නේ එහෙමයි නැත්තම් ඒ අතීතය කියන එකත් අනාගතය කියන එකත් වර්තමානයේම කරගන්නවා මේ මොහොත හිතන්න කියන්නේ අතීතය අනාගතය අමතක කරන්න කියන එක නෙමෙයි අනාගතෙත් එතකොට වර්ණ වර්තමානයේම වෙනවා වර්තමානයේම සිහියෙන් අත්දකින අරමුණක් වෙනවා අනාගතය කියන එක දැන් අපි කියමු භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට අනාගතයේ පිණිස කළ යුතු දේ පෙන්වනවා එහෙමයි මේ මෙහෙම කරන්න කියලා එතකොට දැන් සමහර ලාට හිතන්න ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි මේ විසාරියත් මුගලම් මහරහතන් වහන්සේලාට කියනවා අර දේවදත්ත භික්ෂුවත් එක්ක ස්වාමීන් වහන්සේලා 500 නමක් කඩාගෙන ගියා ඔබට මතක ඇති වෙනවා එයි සාරිපුත්ත බලන් ඉන්නේ එයි මොග්ගලණ බලන් ඉන්නේ ඒ 500 දෙනා පින් ඇති අය ඒ 500 දෙනා ධර්මයේ තුල අවබෝධයට එන්න පුළුවන් වාසනාව තියෙන අය ගිහිල්ලා එය අවබෝධයට ගන්න කිව්වා එහෙමයි දැන් එතකොට දැන් ගිහිල්ලා කරන්න ඕනේ යම්කිසි අනාගත සැලැස්මක් දෙන්නේ ඉන් කරන්න යන්න කිව්වා එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ වගේ මේ නිකන් අර මේ ලෝකේ අමුතු ජීවියෙක් වගේ හසුරන්නේ නැහැ. ඒ කියන්නේ ඉබාගාත යන්න කියලා එහෙම දහසක් දුන්නේ නැහැ. උන්වහන්සේ තරම් අතීත ගැන දේශනා කරපු කෙනෙක් තව ඉන්නවද වරුණේ? එකෝමත් එක කාලවල වල ඒවා කිව්වේ මේ කල්ප ගණන් ඈත සිද්ධි. එහෙමයි. දැන් අපි අතීත ගැන කියනවා කියලා මේ ඊයේ රොටි පාන් කාපුවයි ඔයගේ නිකන් මොන හරි ඉස්කෝලේ යන කාලේ මොකක් හරි කියන අපිට සාමාන්‍ය දුරක මතක යන්නේ මේ තියෙන අපි මේ ජීවිතේව කතා කරන භාග්‍යතුන් වහන්සේ කල්ප ගණන් ඈතේව කතා කරා ඉතින් එහෙනම් අතීතේ කතා කරේ මේක ප්‍රශ්නයක්ද නෑ මුලාව තුල නෙමෙයි උන්වහන්සේ අතීතයේ අවබෝධයෙන්මයි වර්තමානය තුල වැඩෙමින් කතා කරේ අපි වෙලා තියෙන වර්තමානයෙන් බැහැර වෙලා අතීතයට මුලා වෙනවා ඒ කියන්නේ මුලා වෙනවා කියන්නේ අපි හන්ද අතීතෙ මුලා වෙනවා කියන්නේ දැන් අතීතයේ රසයෙන් විඳින එක එහෙම නැත්නම් දුක්යෙන් මතක් කර කර ශෝක වෙන එක. ඒකද මුලාව. ඒ අරමුණ තුළ යම් ඇලීමක් ගැටීමක් තියෙනවා නම් එතනම මුලාවක් නෙවෙයි. එහෙමයි. ඒ අරමුණ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් දකින තැනම එතනනේ මුලාව. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද මේ කතා කරන අතීතය මේ වෙනකොට නිරුද්ධ වෙලාද නැද්ද? ඒ නිරුද්ධයි කියන එක දකින්නේ දැන් කොහොමත් ඕන කෙනෙක් දන්නවා අතීතෙ වෙච්ච එක දැන් නැහැ කියලා. එහෙමයි. නමුත් වරුණ මුලාව තුල දකින්නේ අතීතේ යම් කිසි සත්වයක පුද්ගලයෙක් වශයෙන් විඳපු දෙයක් මම දැන් අපි කතා කරන ඉස්කෝලේ යන කාලේ මං කාපු බීපුවා ඊ අම්බෝ අර එදා යාළුවෝත් එක්ක මතකද ගිහිල්ලා අර පැනල් එහාවත් අපි අර පොල් කැඩුවේ ගිහිල්ලා නේද කියලා ගුරුම්බ කාපුවා කියන කතාවනේ එතකොට මම විඳපුවා ඒකේ ආත්මයක් වශයෙන් අපි ඔක්කොම කතා කරන්නේ ඔව් දැන් බැප්ටිස් ස්කූල් කියලා අපෝ යන්නේ ඒක හොයාගෙන ඒ ඒ ආත්මයක් විදිහට මේ තමා වින්දාය කියන තැන දකින එතන තමයි මුලාව තියෙන්නේ ඒ මුලාව තුළ අතීතයට ගියපු කෙනා වර්තමානයෙන් බැහැරයි හැබැයි වර්තමානය තුළ ඉන්න කෙනා නොබැඳී ඉන්න කෙනා අවබෝධයෙන් දකින කෙනා අර අතීතයේ නිරුද්ධ වෙච්ච සියල්ල දකින්නෙත් හේතුන්ගේ ඵල විදිහට සකස් වෙච්ච සංස්කාර කොටීම කියනවා නම් අතීත සංස්කාර කියලා. අපි හඳුන දැන් ඒකේ අනිත් පැත්ත මම මෙහෙම හෙවොත් එහෙම දැන් අතීතේ අපි යම් යම් අපේ ජීවිත තුල හොඳ දේවල් කළා කියමුකෝ. අපි තරුණ කාලයේදී බොහෝ දෙනෙක් බොහොම ක්‍රියාශීලීව කටයුතු කළා. දැන් වයසට යනකොට බැරි බැරි ගාතේ හරි අමාරුවෙන් දෙයක් කරනවා මිස අර තියෙන උද්‍යෝගය නැති වෙනවා. දැන් එතකොට වර්තමානයට වඩා නැත්තම් අනාගතයට වඩා අතීතය හරි ශක්තිමත් වගේ නෙහඟින්නේ අපිට. එතකොට අපට දැන් මට මේ කාරණාව අහන්න පසුගිය දවසේ මේ සාකච්ඡාවකදී මතුණු කාරණාවක් ඉස්සර දැන් ආයතනයක යම් සේවක මණ්ඩලයක් ඉන්නවා කියමු. ඒ සේවක මණ්ඩලය ක්‍රියාශීලීව කටයුතු කළා. ඕන් ටික කාලයක් ගියාට පස්සේ දැන් අපි
ප්‍රවීණයෝ එහෙම නැත්නම් අපි දැන් වයස්ගත අය දැන් අපි අධ්‍යක්ෂීම් ලැබපු අය ඉදිරිය හැසිරෙන්න ඕන කියලා නිර්ණායකයක් දා ගන්නවා එතකොට අපි එතනින්දලා තමයි කටයුතු කරන්න කියන්නේ එතකොට අර මුලින් තිබුණු උද්‍යෝගය දැන් නැහැ දැන් අපි ඒක දිහා බලන්න විමසන ඒක හොඳක්ද නරකක්ද අපි හඳුන්වන්නේ ඒ කියන්නේ ඒ තුල අර තිබුණු කාර්යක්ෂමතාවය නැති වෙනවා අර තිබුණු උනන්දුව නැති වෙනවා අර තිබුණු නිර්මාණශීලීත්වය සමානලට නැති වෙන්නට පුළුවන් ඒ කියන්නේ අපි අතීතයේ තුල තිබෙන ඒ දේ හොඳ දේවල් ටික අරගන්න එක හොඳක්ද සහ අපි මේ ඉන්නකම දැන් සමහරු දැන් ඔක ධර්මයේ පැත්තදී සමහරු කියන දැන් මෙයා තලප්පේ ඇයි දැන් තමයි ධර්මයට ඇවිල්ලා තියෙන්නේ එහෙමම කියනවනේ එතකොට අර ක්‍රියාශීලී භාවය එතකොට අඩු කරගන්න හිතාමතාම ඒත් අපි මුලාවද්ද එතකොට වරුණ මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දිහා බලමු අපි උන්වහන්සේ සම්බුද්ධත්වයේ ආරම්භයේදී හරි තරුණයි එහෙමයි තරුණ භික්ෂුවක් ඉදිරි කියන්නේ අවුරුදු 30 කණක මේ වයසක තරුණ තාරුණ්‍ය තුල තමයි උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය ආරම්භ කරන්නේ එහෙමයි එතකොට උන්වහන්සේ අවුරුදු 80 ගණක් වෙති 80 වෙති ඔව 80 වෙනකොට උන්වහන්සේගේ මේ ඒ ධර්ම ප්‍රචාරය තුල තීච්ච ක්‍රියාකාරීත්වය කිසිම වෙනසක් වුණේ නැහැ ක්‍රියාශීලී භාවය අඩු වුණේ නැහැ කිසි වෙනසක් නැහැ දැන් උන්වහන්සේ පරිණිරාණය කරන මොහොතේත් බණ කිව්වද උන්වහන්සේ එදා යම් විදියකටද ශ්‍රාවකයන්ට කරුණ දැක්වේ ඒ කරුණ දැක්වීම තුල කිසිම උන්වහන්සේගේ වෙනසක් කරෙත් නැහැ භාග්‍යතුන් වහන්සේ තැනක කියනවා යමක් දේශනා කරන්න ආවට ගියාට නෙමෙයි හොඳට විමසලමයි එහෙමයි ඇයි මම මේක දේශනා කරන්නේ මේක දේශනා කරාම මොකද්ද වෙන්නේ මොකක් උදෙසාද මම මේක දේශනා කරන්නේ කොයි විදියට තුම මේක දේශනා කරනවා උන්වහන්සේ හැම පැත්තෙම හොඳට විමසලමයි කියන දේශනා කරන්නේ ඉතල භාග්‍යතුන් වහන්සේට ඕනනම් තිබ්බ දැන් මං අවුරුදු 40කටත් වඩා කාලයක් මේක හොඳට පළපුරුදුයි දැන් ඕවා හිතේ තින්න ඕනේ අනහව හෙච්ච විදියට කියලා දානවා කියලා එහෙම කළේ නෑ උන්වහන්සේ අවසාන දහම්පදයක් විමසලමයි දේශනා කළේ කියන්නේ මුල් දහම්පදයක් විමසලම දේශනා කළා එතකොට සමහරු හිතුවොත් එහෙම තාම මේ තරුණ කාලයේ කියන බණ එච්චරව හිතන්න හොඳ නෑ කියලා හෝ නැත්නම් ධර්මයේ එහෙම පිළිබඳව එහෙම නෑ ඒත් විමසලා කියනවා නම් ප්‍රශ්නයක් නෑ දෙක දෙවෙදි එහෙම උනාසිකේ වෙනසක් වුණේ ඒ නිසා තමන් කරන කාර්යයට මේ තරුණද වයසද ආදුනිකද පරිණතද ඒක නිර්ණායක නෙවෙයි ඒවට ගියොත් ඒ සාපේක්ෂ කර කර තමන්ගේ මේ දැන් ක්‍රියාකාරීත්වය අඩාල වෙද්දි ඕනකම උනන්දු අඩාල වෙද්දි ප්‍රතිඵලෙත් ඒතරම තමයි. තමන් දැන් සමහරලාට වරුණ යම්කිසි නාලිකාවක් ආරම්භ කරනකොට ඒ නාලිකාව ආරම්භය පටන් ගන්නකොට හිතනවා අපි නම තියාගන්න ඕනේ නම රැක ගන්න ඕනේ මේ මේ මිනිස්සු අතරේ මේ තැන තියාගන්න ඕනේ කියලා ගොඩාක් උනන්දුවෙන් වැඩ කරනවා. අන්තිමට හොඳට ලාභ ලැබෙනකොට උන් හිතනවා මේ දැන් දැන් අපේ නම කොහොමද තියෙනවනේ දැන් ඉතින් චිත්‍ර මහන්සි වෙන්න ඕනේ නැහැ වගේ නිකන් මේ අන්තිමට එන්නේ අර ඉබ්බගේ ආවගේ කතාව වගේ තමයි වරට කන්දක් නැග්ගාම පල්ලමක් හම්බ වෙනවා හැබැයි කන්ද නැග්ගාම ඒ වෙන තව කන්දක් තියෙනවා කියලා ඔය දැන් මතකනේ හාවට වෙච්ච දේ මේ දැන් තා දැන් ඉතින් මං ඩිගොන් කියලා මේ කියන ඉදාගත්තනේ ඒ වගේ තමයි පස්සේ තමන්ගේ ආපු ඒ ක්‍රියාකාරීත්වය අඩු කරගන්න. මම මේ ක්‍රියාකාරීත්වය කියනකින් අදහස් කරන දැන් ඔයගලගේ ආයතනික වැඩවල වගේම මේ අපි යන ගමනේ. දැන් ඔබ මේ හැමෝටම පේන තරකට මම යොමු කරන්න අපේ හඳුන. දැන් පහුගේ කාලේ හරියට කිව්වනේ පාර්ලිමේන්තුව මහලු මඩමක් කියලා. එතකොට මොකද තියෙන්නේ? ඒ කාර්මේ හොඳටම පැහැදිලිම යොදන්න පුළුවන් තරන්නේ. මං හිතනවා එළයි මිනිස්සුන්ගේ මනස වරුණ ඔය මේ කියන ප්‍රබල අරමුණු තියෙනවා ඔවුන්ගේ මනසට දෙඩි පීඩනය ඇති කරන. මේ ප්‍රබල අරමුණු වලට අපේ මිනිසුන්ගේ මනස හසුරවන්න හොඳම නේ. මේ මේ වෙලාවේ ආධ්‍යාත්මිකව කෙනෙකුගේ ජීවිතේ තමන් හිතනවා නම් මං මේ ඉස්සරට වඩා දැන් ක්‍රියාකාරී වෙන්න ඕනේ කියලා. ඒක හොඳයි. එහෙමයි. හැබැයි ඉස්සර තරම් දැන් මං වැඩි මහන්සි වෙන්න ඕනේ නැහැ දැන් මම මේ මේ මට්ටමට දැන් ඇවිල්ලා තියෙන කියලා යම් කිසි දෙයක් ලිහිල් කරනවා නම් ඒක කරන්න එපා කියන එකයි මම කියන්නේ අපි සමහර වෙලාවට මේ ඊට වැඩි දෙයක් අපි අද
කැපවලා කරන්න ඕනේ කියලා හිතනවා නම් එහෙමයි ඒක ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ අලුත්ද පරණද වයසද තරුණද එහෙම නෙමෙයි ඒ තියෙන හැඟීමයි ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ තියෙන අරමුණ දැය ගන්නට තිබෙන තමන්ගේ තියෙන හැකියාවයි අවශ්‍ය වෙන්නේ මම දැක්ක මේ එක්තරා වීඩියෝ පටයක් මේ දක්ෂ කැමරමන් කෙනෙක් ලංකාවෙ ඉන්න මේ ඔහු වරුණ සමහර වෙලාවට ජීවිතේ මේ තරුණ කාලේ සමහර මගුල් ගෙවල් ඒ කාලේ හොය හොය ගිහින් තියෙනවා එහෙමයි වෙන කැමරමන්ලා ඉන්නේ වටත් කෝල් කරලා අහලා යනවලු මේ ඒ මංගල යුවලකින් අහලා යනවලු මම එන්නද කියලා මමත් ෆොටෝ ටිකක් තරම් දැන් නම් ඒක හොඳයි නේද ඒක යනගෙන අද වෙනකොට ජනාධිපති පුතුන්ගේ ඔය ප්‍රධාන ගොඩාක් ප්‍රසිද්ධ විවිධ නළු නිළියද නොඑක් ශ්‍රේෂ්ඨවල අයගේ ඡායාරූප ගන්න ඉහළම නම දරාගත්ත කෙනෙක් එහෙමයි මෙයා වරුණ මේ වෙනකොට මේ වීඩියෝ පිටුම දැක්කේ වෙනම එයා වෙනුවෙන් වෙන් කරගෙන හෙලිකොප්ටර් එකක් තියන් ඉන්නවා හරිද ඊට පස්සේ මේ වරාය නගරේ වෙනම එයා වෙනුවෙන් වෙන් කරගත්ත බෝට් එකක් තියෙනවා එහෙමයි හොඳ සුඛෝපභෝගී බෝට් එකක් එතකොට අර එයාගේ ඡායාරූපව අරගන්න මංගල යුවලට අර අත්දැකීමුත් දෙනවා එයාගේ මුහුදෙන් යන්න පුළුවන් මුහුදෙන් යන්න පුළුවන් මුහුදේ මේ විවිධ තැන්වල කියන මේක ලෞකික ඉලක්කයක් ඔහුගේ නමුත් ඔහු හැමතිස්සෙම හිතුවලු මේ ශේෂ්ත්‍රය තුල කරන දේ උපරිමයෙන් කරන්න නෙමෙයි නොකරන දෙයක් උපරිම කරන්න ඕනේ කියලා එයා හැමතිස්සෙම හිතලා තියෙනවා එතකොට මේ දැන් අපි හැමතිස්සෙම හිතන්නේ අර කරගෙන ඉන්න ටික කරන්න ඕනේ කියලානේ සමහරු එහෙමයි ඉතින් ඊටත් වඩා දෙයක් ඔහු බලලා අර වර්තමාන මිනිස්සු කියන නෙක්ස්ට් ලෙවල් ගියලා එයා මේ තවත් පියවරක් ඉස්සරහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බෝසත් වෙනන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උඩුගම් බලා ගියා වගේ වැඩ උත්සාහය ඔව් ලෝකික කරගෙන ඉන්නේ නෙමෙයි එතකොට අපි කියන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් දැන් ඔහු හොඳ ආදර්ශයක් ලෞකික පැත්තෙන් ඔහු යම්කිසි දෙයක් පෙන්වුවා තාම තරුණ අය එහෙමයි තම තරුණෙක් එහෙමයි එතකොට මේ අපේ වගේ රටක කැමරමන් කෙනෙකුට ඉච්චර දේවල් කරන්න තරම් තත්ත්වයක් හදාගන්න පුළුවන් කියන වරුණ මේ තරුණ වයසකම එයා මේ ක්‍රියාකාරීත්වය දැන් ඉතින් මම දැන් තැනකට ඇවිල්ලා තියෙන දැන් මම තව ලොකුවට හිතන්න ඕනේ නැහැ කියලා අතාරින්නේ එයා බලන හැමතිස්සෙම මම තව මොකද්ද මෙතන කරන්න ඕනේ කියලා එහෙමයි මම කියන්නේ අපි මේ ධර්ම මාර්ගය තුලත් ඒ වගේ දැන් ඉතින් මම ওই සිත්නෙත් අසුපු අහනවා දැන් ඉතින් ධර්මයේ ඇති තනන් අහනවා දැන් ඉතින් මම ධර්මයෙන් දන්නවා කියකිය ඔහේ ඉන්න නෙමෙයි හැම වෙලාවෙම සමාධිය නැත්තම් දැන් මම සමාධිය වඩන්න ඕනේ ඔය කියන විදර්ශනා අවබෝධෙ මොන වගේද මට ඒක ගන්න ඕනේ යද්ද කියන්නේ මේ නෙක්ස්ට් ලෙවල් එකට යන්න ඕනේ ඒ කියන්නේ හැමදෙරෙක දැන් එක දිගට යම් දෙයක් කරගෙන යනකොට යම් හීන ස්වභාවය නැත්නම් කුසීත බවක් නැත්නම් මේ පිළිබඳ එපා වීමක් ඇති වෙනවා එක සාමාන්‍ය විදිහට අපිට දැනෙනවනේ ඒ වෙන්නේ ඇත්තටම තමන්ගේ ජීවිත ලඟුන නිසාද නැත්නම් මේ පිළිබඳ හිතාගන්න බැරි විදිහට ඒක ලඟ වෙනට බැරි වුණු නිසාද සමහර වෙලාවට වරුණ කාමයේ තියෙන ස්වභාවය තමයි සමහර දේවල් තියෙනවා විඳලා දැන් අපි කෑම ගමුකෝ කෑමක් කාලා ඇති වෙනවා දැන් ඉතින් ආයිත් තව බඩේ ඉඩ නැහැ ඇති හොඳටම තවත් නම් අපිරියයි කියනවා එපාම කියනවා ඊට පස්සේ ආයේ කෑම එක නොලැබී තියෙනකොට ආයිත් මොකද වෙන්නේ ආයිත් ඒක ඕන වෙනවා ඔය කාමය විඳින තැන කාම අරමුණු කාම ගුණ හැම දෙයකම තියෙන කතාව කරේ. එහෙමයි. නිදාගන්න මිනිහට නිදාගෙන අන්තිමට නිින්දපා වෙනවා. එහෙමයි. ඊනවන අන්තික උපයෝගිතානයයි කියලා වාර්තික විද්‍යාවල කියලා දෙන්නේ. යම් දෙයක් එක දිගටම එකම ප්‍රමාණයෙන් පරිභෝජනය කරනකොට අලුතෙන් ලබා ගන්නා වූ දෙයින් ලැබෙනා වූ තෘප්තිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒක තමයි වාර්තික විද්‍යාව. ඒක හිතේ ඇති. හිත හුරු වෙනවා ඒකට. හරි. ඉතින් අපි දැන් ධර්මයේ සොල වරුණ ඒක නිසා තමයි සති ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා මේව පුරුදු කරද්දී එයා මේක තියෙනවා හරි අපූර්ව දෙයක් මේ ප්‍රඥාව කියන එක එහෙමයි එන්න එන්න මෝරණකොට
ශ්‍රද්ධාව දිහා එදා දැක්කට වඩා මහා පුළුල් විදියට තව තවත් දකින්න දවසින් දවස මෝරද්දි වීරිය කොටින්ම වෙන මොකුත් උන්නේ මේ අහන සූත්‍රයක් වුණා කියවන සූත්‍රය එහෙමයි අවුරුද්දකට උඩදී කියවන කොට වැඩිය දැන් කිවත්තේ මේ සූත්‍රය ඇතුලේ හරි පුළුල් බවක් දැනෙනවා එන බොහන්ස කියන්නේ දැන් මේක ධර්මයේ තියදා ගත්තට පස්සේ තව ටිකක් ඒක ඇතුලට යන්න හිතෙන්නේ මේකේ දැන් ඔය කියනවන අතන දැන් තෘප්තියක් නැතුව යන එක ඒ තෘප්තිය කියන එක පැත්තද මේකේ වෙන්නේ ධර්ම මාර්ගය තුල වෙන්නේ ආධ්‍යාත්මිකව ඇතුලට යන්න හිතෙන තවද මේක යන්න තියෙනවා ගැඹුරට යන්න හිත දෙනවා මේක යන්න තියෙනවා ඒක දැන් මොහොදක එන්නේ නැ ගැඹුර වගේ මේ අනුපුබ්බ කිරිය අනුපුබ්බ පටිපදා වගේ මේකේ තියෙනවා මේ දැන් ඉන්න තැන සෑහිමටපත් වෙන්නේ නැති කෙනා පියවරක් ඉස්සරහට යනකොට එයා මෙතනෙම ඉපා වෙන්නේ නැහැ මෙයා මේක ඉස්සරහට යද්දී ඊට වැඩිය දෙයක් දකිනවා ඊට වැඩිය අවබෝධයක් එනවා එහෙමයි ඕක ඉතින් ඉවරයක් වෙන්නේ කොතනින්ද නිවනේ අරහත්ෙන් අරහත්ෙන් අරහත්ට යනකම්ම සීක ශ්‍රාවකයා හරීම මේ අපි කියන්නේ හැමදාම අලුත් අලුත් ක්‍රියාශීලී නැවුම් ශ්‍රද්ධාව තුල නැවුම් වීරිය තුල නැවුම් සතිය තුල නැවුම් සමාධිය තුල නැවුම් ප්‍රඥාව තුල නැවුම් ඒ හරිය නැවුම් බව ඔය කාමයේ තුල ඒක නේ දැන් ඔවා හිතනවරුන මොනවා කෑවත් ඉතින් අන්තිමට ඔය එක්කෝ දැන් රස වර්ග වශයෙන් ගන්න තිත්ත රහ ලුණු රහ ඇඹුල් රහ පැණි රහ වර්ග ටිකක් තියෙනවනේ ඔය ඔක්කොම කාලා තියෙනවනේ කොහෙන් කැරකෙව්වා ඔය ටිකම තමයි ඔය රහවල ටික තමයි හරි දැන් ඇඹුල් රහ ගත්තොත් එහෙම ඒ මොන මොනවෙන් හැදුවාද ඇඹුල් තමයි ඇඹුල්ම තමයි දැන් කොහේ හරි රටකින් මොකරි කෑමක් ගෙනාවගෙම මේක අලුත් කෑමක් කියලා අපිට අහන්න තියෙන්නේ එක්කෝ ඔගේ තිත්ත රහ ඇති එක්කෝ ඇඹුල් රහ ඇති එක්කෝ කහට රහ ඇති එක්කෝ තිත්ත රහ ඇති එක්කෝ පැණි රහ ඇති ඔයගෙ ඔය ටිකක් තියෙනවා මුක්කක් හදුවොත් මොන නමින් හදුවත් ඔය ටිකනේ කියලා නියමයි කියලා කියන්න දෙයක් නැහැ ඔය ටිකම තමයි ඒ නිසා මේ විඳපු කෙනාට විඳලා විඳලා විඳලවත් ජීවිතේ තෘප්තිමත් කරන්න බැරි ඔය කාම ලෝකේ හැම දෙයකම එහෙම තමයිනේ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් කාලයක් ගියාම ඒ දැන් ඔබ අරහපු විදියට තියෙනවා මේ දැන් ඉතින් මොකද්ද ඔකි කියලා හිතන තැනට එන්නේ ඒ කියන්නේ ඔහුන් අර ජීවිතේ විඳලා නැති කාලේ දකින්නට වැඩිය දෙයක් අනේ මේක ඔච්චර ඒ කියන්නේ එතනින් ගැඹුරකට එකකින් එහාට යන්න දෙයක් නෑ නෑ කොතන ආරලෝකියොත් එච්චර ඒ ධර්මයේ එතනින් එහාට යන තැන තමයි තියෙන්නේ. ඒ ගැඹුරක් එන්නේ අර පාරාද සූත්‍රය වගේ නේද? අත්නොවිඳි අත්දැකීමක් අත්නොවිඳි අවබෝධයක්. මෙතන ලැබෙනවා. ඒ ඕගේ හරි පුදුමයි අපේ හැමදෙරෝනේ. සෝවාන් ඵල පුද්ගලයා ඉන් උඩට යන්නේ තේකෙම්මනේ. ඊපස්සේ සකදාගාමි පුද්ගලයා ඉන් උඩට යන්නේ තේකෙම්මනේ. අරහත් වේ දක්වාම ඉන්නේ කොහොමද? අර සීල සූත්‍ර කියන්නේ පංච උපාදානස්කන්ධය තමයි. සෝවාන් වෙච්ච නැති කෙනාත් අනිත්‍ය වශයෙන් විමසන්නේ. එතකොට සෝවාන් වෙනවා. එතකොට සෝවාන් වෙච්ච කෙනා මොනවද විමසන්නේ කියලා කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා සරියුත් මහ රහතන් වහන්සේ. ආ සෝවාන් වෙච්ච කෙනා ඔය ටිකම තමයි තවදුරටත් අනිත්‍ය වශයෙන් විමසන්නේ. එතකොට එයා සකදාගාමි වෙනවා. එතකොට ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් විමසලා සෝවාන් වුණා කිව්වම දැන් ඒක ඉවර නැහැ. එහෙමයි. දැන් සෝවාන් හැබැයි තවදුරටත් ඒකම අනිත්‍ය වශයෙන් විසනකොට මෙන්න සකදාගම් වෙනවා. ඒ කියන්නේ තවත් අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න දේ තියෙනවා. දැන් එතන හරි කියලා නවතින්නත් බැහැ. නෑ. ආයි තවත් පංච පාදනස්කන්ධෙම තවදුරටත් අනිත්‍ය වශයෙන් විසනකොට මෙන්න අනාගාමී වෙනවා. නේද? එතකොට කොටිම රහත් වුණාට පස්සේ ඊට පස්සේ යන රහතන් වහන්සේ මොකක්ද විසන්නේ? දැන් එතකොට විසන්නේ නැහැ. ඒ පංච පාදානස්කන්ධෙම අනිත්‍ය වශයෙන් විසනවා කියනවා. මොකද ditta dhammasukha viharaneට උන්වහන්සේට ඒක සැපයක් කියනවා. බලන්න එතකොට දැන් මෙච්චර කාලයක් ආපු ගමනේ විමසපු එක දැන් ඉතින් ඇති කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නේ කියලා බල බලව නෙමෙයි. රහත් වෙලා ඉවරලා තවදුරටත් සැපේ විඳින්න ඕනකමට ඒකම විමසනවා කියනවා. ඊයන් පිරිනවම් පානකම්ම ඒක සැපේ. එහෙමයි. ඉතින් අන්නේ එතන බලන්න එතකොට මේ අර කාමයේ තුල තියෙන අතෘප්තිකරකමයි ඔච්චර තෘප්තිමත් වුණත් ඔච්චරයි නේ කියලා හිතන නිකන් අර හිස්කමයි මේ ධර්ම මාර්ගය තුල නෑ. ඒ කියන්නේ අපි කාමයයි ධර්මයයි කියන දෙකක් කියලා වැටහෙන තැන මෙතන. මේක පැහැදිලි වෙනසක්. ඒ ඉතින් එහෙම විඳ විඳ හැමදාම අලුත් අත්දැකීමක් විඳ විඳ යන්න කැමති කෙනා විඳින්න ඕන ප්‍රඥාවේ අත්දැකීම. ඒ කියන්නේ මිනිස්සු ඒ ඉච්ඡද ඒ කියන අලුත් අත්දැකීමක් තියෙන දේ අතහැරලා අලුත් අත්දැකීම් කිය කී මේ
धर्मे विधिन्न अद्धकीमट मे यमुकरा उदव करना वाहन उलटद फोन उलटद कैम उलटद बीम उलटद जीवित अंतिम चुप्तिया बोन देवन तरण गुडा महनवेन आईनो जीत विंदल विंदल तृप्ति मुनवाद विधिन्न तीन हेमद बेलो तरुण वयसिदी काल सीमा वाक्ने कार्यक्षम गुडक्कलावट वयोवृद्धुनाट पस्से भावना वाडिवेन्न हित हरियट अरमुनक पवत्तगन्नत समहलाट विविध वेदनावल स्नायु दुर्वल वीमनो एकदेतु कमार वेनवा संगरावन तरुण मे गुडाक निर्माणात्मक विधियट प्रकाशन बारे पिटू सकसुम मुद्रणालयाद मे की पिटू हादा हर लसन आईने के हर निर्माणात्मक आईन के लिए अभिकरा तरुण मे धर्म आकर्षण लभनकमें तरुण वयसिदी सीय बुरुदुकान परण कलाम अवश्य मेवर मे मारत मेदीम पोहट कला इंदल वितरा वितरा पुलवांग मेदीन मासे इंदला पहुगे कलाट अवृद्ध तुदी भवन पर संग्रह रूपये नमस्य वगे मुद्रा मुदला संग्रह आवश्यक नाट मे मेदीन कलाम गिदर टापुन लबे हेमोट मे मुद्यार इक सरेट सियाल इक सरेट तपेल बार दीपर अपीट हिम समारे टिकट बार दिन कहमुना मे बाउन पैलेस सतीपुन संग्रह वाशन लबन पुहदे शील समाधंग बिंदु हेत्त हतराई दुरकथना अंकेट संग्रह ओण संग्रह अवश्य
එතකොට ඒ පිළිබඳව ඔබට හැමතුමක් ලැබෙවි නැත්නම් ඔබට ඒ පිළිබඳව ඒ කාරණා පිළිබඳ එය තමන්ට ලබා ගැනීම ක්‍රමවේදය පිළිබඳ දැනගන්නට අවකාශයක් ලැබෙනවා. ඉතින් අකුරු දෙකයි මැසේජ් කරන්න ඕනේ BM කියලා Bound Palace මැගසින් කියන අකුරු දෙක 074 074 74 74 ට මේ ඉතින් අපි විශේෂයෙන් දැන් ලබන සතිවලදි දැනුවත් කරමු Bound Palace නේවාසික පුහුණුවට පොය දවසින් පස්සේ දිගටම සහභාගී වෙන අවස්ථාව තියෙනවා අපි. ඔව්. ඒ සඳහා ඔබ කතා කරන්න 07 165 375 345 07 165 345 345 මේ අංක මාරු කරගෙන ඊට පස්සේ කියන්න එපා අවවෙනේවා. මේ කියන්නේ Bound Palace එක පුහුණුව සඳහා ණයට අංකය 07 165 375 345 Bound Palace සංගරාව සම්බන්ධව තිබෙන කාරණා කියන්නේ සම්බන්ධතාවක් ලබා ගැනීමට අවශ්‍යතාවය තියෙන අය කෙටි පණිවිඩයකින් පමණක් BM කියලා අකුරු දෙක දාලා කෙටි පණිවිඩයක් එවන්න 074 074 74 74 74 කියන දුරකථන අංකයට. අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා අද දවස තුලදී මම හිතන්නේ හරි වැදගත් වූ කාරණා රාශියක් කතා කළා. අපට තිබෙන ප්‍රශ්නත් නිරාකරණය වුණා බොහෝ දිනකට. මම හිතන්නේ ඉදිරි වැඩසටහන් වලදී තර්මයට තවදුරටත් ඒමට බොහෝ දිනේ ප්‍රිය වේවි ඒ සඳහා යොමු වේවි. අද දවසේ වැඩසටහනත් ඊට හේතුවක් කරගනීවි. එම පෞගේ දවස්වල නෙත් ආයතනය අපේ ආගමික අංශයට අලුතෙන් කෙනෙක් බඳව ගන්නට උත්සාහ කරන අවස්ථාවල සමහර අය ආවා ඉන්ටර්වියු. එහෙම ඇවිල්ලා මම හිතුවා ඇයි එන්නේ කියලා. මෙහෙම හරි ආවොත් අපිට ඊට පස්සේ කොහොම හරි නෙත් එක ඇතුළට එන්න පුළුවන් නේ කියලා. ධර්මයට කැමති වෙන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ නෙත් එක ඇතුළට එන්න ඕන. හැබැයි ඉතින් එහෙම එහාට ගිය සමාජයක් ගොඩනගීමේ අවශ්‍යතාවක් තිබෙන නිසා තමයි තරුණ ප්‍රජාවට අපේ හඳුරු මේ කාරණා පහදලා දුන්නේ. ඒ උතුම් වූ දහම් මඟ පසක් කරන්නට සෙන්සුරාදා සිටින තසපොට වැඩමව අදාළ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නැවත නැවත අපි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ධර්මයේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම සාක්ෂාත් වේවා කියලා, නිරුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා. ඒත් එක්කම සමගන්න මොහොතේ අද දවස් වල සිතානින් සීපත් කරනවා. එළඹෙන බක්පුර පසළොස්වක පොහෝ දවසේ Bound Palace ශ්‍රේත පූජා සීල සමාදාන වැඩසටහන